හොඳයි පින්වත් සියලු දෙනාම ඊටාම ශ්‍රද්ධාවෙන් යුක්තව tempat වෙලා මේ මහා විශ්ව ධාතුවට පහළ වී වදාලා වූ මහා කරුණාවේද මහා ප්‍රඥාවේද ප්‍රතිමූර්තියක් වූ අනන්ත අප්‍රමාණ ලෞතර බුදු ගුණයන්හි ගුණාකරයක් බවට පත් වූ අසම වූ අනන්ත ගුණ ඇති ලෞතරා සම්මා සම්බුදු පියාණන් වහන්සේට මගේ හදපතුලින් වැඳ නමස්කාර කරනවා මාගේ නමස්කාරය වේවා කියන හැඟීමෙන් යුක්තව සාදුනාදයක් පවත්වලා තුන් වතාවක් නමස්කාරය කියන්න ශ්‍රද්ධාවන්ත කාරුණික වාසනාවන්ත ගුණබර පින්වත්නි අද දවසේදීත් අපි ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ උතුම් වූ සූත්‍ර විවරණ වැඩසටහන සම්මා සම්බුද්ධ පූජාව පවත්වන අවස්ථාවේදී සිල් සමාදන් වීමත් සිදු කරපු නිසා මේ අවස්ථාවේදී නැවත සිල් සමාදන් කරවීමක් අපි සිදු කරන්නේ නැහැ ඒ නිසා තැම්පත්ව සූත්‍ර විවරණ වැඩසටහනට මේ පින්වතුන්ට සම්බන්ධ වෙන්න මේ මොහොතේදී අවස්ථාව ලැබෙනවා කලින් දවසේදී අපි කතාබහට ලක් කරපු සූත්‍ර දේශනාව පින්වතුන්ට නම මතක ඇති මොකද්ද සූත්‍ර දේශනාව ධාතු විභංග සූත්‍රය ධාතු විභංග සූත්‍රයේ තියෙනවා කියලා අපි කතාබහ කළේ පින්වත්නි මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ තුන්වෙනි කොටස වෙන උපරිපන්නාසකයේ විභංග වර්ගයේ 10වැනි සූත්‍රයේ විදිහට සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකයේ විභංග වර්ගයේ 10වැනි සූත්‍රයේ විදිහට මේ ධාතු විභංග සූත්‍රයේ නිදාන කතාව පිළිබඳව අපි පසුගිය සතියකදී මෙතන දේශනා කළා මේ දේශනාව හා සම්බන්ධ වන චරිතය කවුරුන්ද පින්වතුන්ට මතකයි පුක්කුසාති කියන රජතුමා හිම නැත්තම් පුක්කුසාති කියන භික්ෂුව පුක්කුසාති කියන රජතුමා පැවිදි ජීවිතයට පත් වුනේ කාගෙන් ධර්මය දැනගන්න ලැබිලාද ඔව් කවුද රජතුමා බිම්බිසාර රජතුමා බිම්බිසාර රජතුමා කියලා කියන්නේ මගධ රාජ්‍යයේ අගනුවර වුණු රජගහනුවර රාජ්‍ය පවත්වාගෙන ගිය රජ කෙනෙක් බිම්බිසාර රජතුමා තමයි සම්බුද්ධ ශාසනයේ පළමු ආරාම පූජාව සමග සම්බන්ධ වෙන්නේ පළවෙනි ආරාම පූජාව මේ පුංචි දරුවෙක් වුණත් දන්නවා වේලු අනාරාමය වේලු කියන්නේ උණ ගස්වලටනේ වේලු අනාරාමයේ පූජා කරනු ලැබුවේ බිම්බිසාර රජතුමා විසින් එතුමා ධර්මය අවබෝධ කරපු සෝතාපන්න ආර්ය ශ්‍රාවකයෙක් ඉතින් මේ දෙන්නා නුදුටු මිත්‍රයන් විදිහට කාලය ගත කළා පුක්කුසාති රජතුමා හිටියේ තක්සලා නුවර එතකොට රජගහ නුවර තමයි බිම්බිසාර රජතුමා හිටියේ මේ දෙන්න මිතුරු වෙලා පුක්කුසාති රජතුමාට ලැබුණු ඉතාම වටිනා පලස් 8ක් බිම්බිසාර රජතුමාට පරිත්‍යාග කළා ඒ වගේම බිම්බිසාර රජතුමා පෙරලා දූතයන් අත රන් මැණික් විවිධ මැණික් වර්ගවල කරඬුවල ඇතුලේ තැම්පත් කරලා දිගු රම්පතක ලෞතුරා බුදු පියාණන් වහන්සේ ධර්මය ආර්ය සංඝයා සත්‍තිස් බෝධිපාක්ෂක ධර්ම ඒ වගේම ආනාපාන සති සමාධිය පිළිබඳව ඒ කියන්නේ භාවනා ක්‍රමයේ පිළිබඳව දීර්ඝ විස්තරයක් ලියලා තමන්ගේ මිත්‍රයා වුණු පුක්කුසාති රජතුමාට යවනු ලැබුවා ඒ රම්පත කියවද්දී ශ්‍රද්ධාවෙන් හිත සමාධිගත වුණා ප්‍රසාදයටපත් වුණා ආනාපාන සති භාවනා ක්‍රමය කියවලා ඒක ප්‍රගුණ කරලා අඩමසක් පුරාවටම ඒ සමාධි සුවයෙන් කාලය ගත කළා පසුව කඩපිලෙන් සිවුරකුත් පාත්‍රයකුත් ගෙන්වාගෙන රාජ්‍ය අතේරියා රජ කෙනෙක් බුදුහාමුදුරුව උපන්නා කියලා බුදු පියාණන් වහන්සේ ඇතුළු ත්‍රිවිධ රත්නේ පහළ වුණා කියලා දැනගෙන තමන්ගේ රජකම අතේරියා අතේරලා රජකමටත් වඩා සුවදායක වුණු පැවිද්ද ලබා ගත්තා පැවිද්ද ලබාගෙන
කොච්චර යොදුන් ගත කරගෙන ආවා කියලා කියනවාද 192ක් යොදුන් දුර ගෙවාගෙන රජගහ නුවරට පැමිණියා නමුත් ඒ වෙද්දි ලෞතර බුදු පියාණන් වහන්සේ රජගහ නුවර වැඩ හිටියේ නැහැ ඉතින් ලෞතර බුදු පියාණන් වහන්සේත් මේ පුක්කුසාති කියන භික්ෂුව පැවිද්දා තමන් වහන්සේ උදෙසා පැවිදි වෙලා එන බව දැනගෙන හිටියා උන්වහන්සේ සියල්ල දක්නා දන්නා උත්තමයාණන් වහන්සේ නම ඉතින් එදා රාත්‍රියේ මේ පුක්කුසාති කියන පැවිද්දා කොහෙද හිටියේ බග්ගව කියන තැනත්තාගේ එහෙම නැත්නම් බාර්ගව කියන තැනත්තාගේ වලන් හදන ශාලාවේ පහුවදා වෙද්දි පහුවදා දවසේ ඉවර වෙන්න කලින් මේ පුක්කුසාති මරණයට පත් වෙනවා ඒක ඒකාන්තයි යම් කිසි කර්ම දෝෂයක් තිබ විපාක දෙන්න මරණය සිද්ධ වෙනවා තින් තව දින කිහිපයක් ගත වෙන්න අතහැරලා බණ කියන්න පුළුවන්කමක් නැහැ ලෞතර බුදු පියාණන් වහන්සේ තමන් වහන්සේ වැඩ ඉන්න ප්‍රදේශයේ ඉඳලා නැවත රජගහ නුවර මේ බග්ගව කියන තැනැත්තාගේ කුඹල්හලට පැමුණුණා රාත්‍රී කාලේ උදා වෙලා තිබ්බේ පුක්කුසාති කියන පැවිද්දාගෙනුත් අවසර අරගෙන මේ කුඹල්හලේ නතර වුණා මේ පසුගිය කතාව අපි කියන්නේ එහෙම නතර වුණයින් පස්සේ රාත්‍රියේ ලෞතර බුදු පියාණන් වහන්සේත් එතන තිබුණු ওই තෘණ වර්ග ටිකක් එකතු කරලා පිදුරු තියෙන්නේ නැතිනේ පිදුරු වර්ග ටිකක් එකතු කරලා ආසනයක් පනව ගත්තා ඒ වගේම පුක්කුසාති කියන පැවිද්දාත් අනිත් පැත්තේ ආසනයක් පනව ගත්තා මේ ආසනයක් කියන්නේ එතකොට පිදුරු ගොඩක් පනවගෙන එහි වාඩි වෙලා ඉඳගෙන මේක කියනවා උජුංකායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්තා මෙහෙම කියන්නේ මොන භාවනා ක්‍රමයටද ආනාපාන සති භාවනා ක්‍රමයට ආනාපාන සතියට සමවැදුණා කවුරුයි කවුරුයිද එක පැත්තක ලෞතර බුදු පියාණන් වහන්සේ අනිත් පැත්තේ පුක්කුසාති රජතුමා පුක්කුසාති කියලා කියන්නේ රජ කෙනෙක්නේ එතකොට පුක්කුසාති රජතුමා පාගමනින් තමයි ආවයි කියන්නේ පාගමනින් රජ කෙනෙක් ගමන් කරන්නේ බොහෝම කලාතුරකින් පාගමනින් ගමන් කරන මේ තැනැත්තාට ලොකු ශරීර විඩාවක් දැනෙනවා කකුල් පැලෙනවා ගල් මුල් වල ඇනෙනවා ඒ විඩාව සංසිඳුවා ගත්තා කියලා කියන්නේ ඔය ආනාපාන සති භාවනා ක්‍රමයෙන් සමාධියටපත් වෙලා පින්වතුන් නොදන්න දෙයක් ඇති දැන් භාවනා කරනවා කිව්වහම පාසල් යන කාලෙදී දැන් සීල සමාදාන එහෙම තියෙනවනේ දැන් මෙතන ගුරු මහත්මියකුත් ඉන්න හින්දා දන්නව ඇති සීල් සමාදන් වෙලා භාවනා කරන වෙලාව ආපුහම හරීම අප්‍රසන්නයි දරුවන්ට හැබැයි සමහර පැවිද්දෝ ආරණ්‍ය ගත වෙලා හරියට කෑම කන්නේත් නැහැ ආරණ්‍ය ගත වෙලා කියලා කියන්නේ බුද්ධ කාලයට යන්නකෝ ඒ කාලේ ආරණ්‍ය කියලා කියන්නේ මේ ලස්සනට කුටි හදපු ආවාස හදපු තැන් නෙමෙයිනේ කැලේකට වෙලා ගමෙන් සහ ග්‍රාම උපචාරයෙන් දුරට වෙලා හරියට කෑමක් බීමක් නැතුව ආලයක් කොලයක් මලක් කාගෙන ජීවත් වෙනවා හරියට නිින්දකුත් නැහැ මදුරුව මැස්ස පිරিলা සර්පය පත්තය ගෝනස්ස වගේ සත්තුත් පිරিলা ආලෝකයක් නැහැ අන්ධකාරයේ රාත්‍රියට එහෙම දුක් විඳගෙන කැලෑවරටම වෙලා ඉන්නේ කොහොමද භාවනා කරන්න කියලා එතකොට ඒගොල්ලන්ට භාවනාව ලොකු රසයක් වෙලා තියෙනවා. ගිහි අයට තරුණ දරුවන්ට භාවනාව රසයක් නොවුනේ ඇයි? ඒ රසය එන තරමට භාවනාව ප්‍රගුණ කළේ නැති හින්දා. ඒ මට්ටමට එන්න ඕනේ. ඒ මට්ටමට එනකන් තමයි අපහසුව. ඒ මට්ටමට ආපුවම භාවනාව රසයක් කියලා, සුවයක් කියලා, සනීපයක් කියලා දැනෙන්න පටන් ගත්තට පස්සේ කෑමක් ඕනෙත් නැහැ බීමක් ඕනෙත් නැහැ වෙන දෙයක් ඕනෙත් නැහැ සැපයක් සම්පත්තියක් ඕනෙත් නැහැ භාවනාව කියන රසයෙන්ම ජීවිතේ සූපත් කරගන්න පුළුවන් ඉතින් පුක්කුසාති කියන මේ පැවිද්දා පෙර රාජ සුකුමාර ස්වභාවයෙන් හිටියත් ශරීරයට දැනෙන පීඩාව විඩාව සංසිඳුවා ගත්තේ මොකෙන්ද මේ ආනාපාන සමාධිය කියන භාවනා ක්‍රමයෙන් සංසිඳුවා ගත්තා ඉතින් ලෞතර බුදු පියාණන් වහන්සේත් පුක්කුසාති කියන පැවිද්දාත් සමාධියෙන් නැගී සිටලා දෙදෙන කතා බහ කළා. කවුද මුලින්ම කතා කළේ? ලෞතර බුදු පියාණන් වහන්සේ. ඇහැව්වේ කා උදෙසාද පැවිදි වුණේ කියලා.
එතකොට ලෞතුරා බුදු පියාණන් වහන්සේට පිළිතුරු දුන්නේ පුක්කුසාති කියන පැවිද්දා මම පැවිදි වුණේ ලෞතුරා භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ උදෙසා ඒ වෙද්දී මේ පුක්කුසාති කියන පැවිද්දා කියනවා ඒ භාග්‍යවතුන් වහන්සේ මෙන්න මෙහෙම ප්‍රසිද්ධයි කොහොමද ප්‍රසිද්ධ ඒ භාග්‍යවත් ලෞතුරා බුදු පියාණන් වහන්සේ අරහන් අරහන් ගුණයෙන් යුක්තයි එවගේ මේ ලෞතුරා බුදු පියාණන් වහන්සේ සම්මා සම්බුද්දයි විද්‍යා චරණ සම්පන්නයි සුගතයි ලෝකවිදුයි මේ විදිහට බුදු පියාණන් වහන්සේගේ ගුණයන් විස්තර කරලා ගුණයෙන් අඳුන්වා දෙනවා මං මහණ වුණේ මේ සාත්‍රුන් වහන්සේ උදෙසා දැන් එතකොට ඉදිරියේ ඉන්නේ කවුද ඒ සාත්‍රුන් වහන්සේමයි නමුත් පුක්කුසාති අඳුරන්නේ නැහැ මේ මම मगे सात्रुन वहांस उत्तम मे इसर इन किल देह इट पश्य पिन्वत्नी अह नवा भिक्षु उब दिन वे सात्रुन वहांसेव उन्वहांसे कोहेद इन्े दुनगान पुलवंदो यदर प्रश्न हनो එතකොට කියනවා මේ වෙද්දී උන්වහන්සේ වැඩ ඉන්නවා කියලා කියන්නේ දැන් සවැත් නුවර රජගහ නුවරටයි ආවේ නමුත් ඉන්නවා කියන්නේ සවැත් නුවර මම දැකලා නැහැ දැක්ක කියලා ඉතින් මට අඳුන ගන්න පුළුවන්කමකුත් නැහැ කියලා කියනවා ලෞතුරා බුදු පියාණන් වහන්සේ තේරුම් ගන්නවා හරීම ප්‍රසාද ජනක ශ්‍රාවකෙක් ඉරියව් පවා හරීම පැහැදෙන ස්වභාවයෙන් යුක්තයි මම උදෙසා පැවිදි වූ කෙනෙක් එහෙමනම් දැන් මං ධර්මයේ දේශනා කරන්නට ඕනේ කියලා ධර්මයේ දේශනා කරන්නට ආරම්භ කරනවා එහෙම ආරම්භ කරලා පින්වත්නි ලෞතුරා බුදු පියාණන් වහන්සේ විස්තර කරනවා මේ පුද්ගලයා කියලා කියන්නේ කාටදයි කියන කාරණය මොකද්ද විස්තර කරන්නේ පුද්ගලයා කියන කාරණේ පුරුෂ පුද්ගලයා කියලා කියන්නේ කාටද කියලා. දැන් මේ දේශනාව ආරම්භ කරන්න කලින් මම පොඩි දෙයක් පැහැදිලි කරන්න ඕනේ. බෞද්ධයා කියන තැනැත්තය කියන්නේ ප්‍රඥාවෙන් යුක්තව යම්කිසි අවබෝධයකින් යුක්තව ත්‍රිවිධ රත්නයේ සරණ කොටගත් තැනැත්තා. ඒ බෞද්ධයාගේ අරමුණ තමයි නිර්වාණය අවබෝධ කිරීම. ඒ කියන්නේ ඔබේ අරමුණ මේ පැවිද්දන්ගේ මේ ගිහියන්ගේ අරමුණ නිවන साक्षात् कर गनीम सियलु केलेसुन नेति किरीम संसार दुखिं निदहस वीम एतकोट एवगे उतुम अरमुनक एतिव अपि क्रियात्मक वेद्दि एकट तियेनवा शिक्षा मार्गया देन पासल यद्दि दहम पासल यद्दि अपि इगन गन्नवा त्रिशिक्षा शिक्षा तुनाई मेव अनुपिलिवेलिं दियुनु करगत युतु शिक्षा मनोदे त्रिशिक्षा सीलय समाधिय ප්‍රඥාව යම් කෙනෙක් මේ ත්‍රි ශික්ෂා පූර්ණත්වයට පත් කළාද ඔහු රහතන් වහන්සේ කෙනෙක් වෙනවා එතකොට මේ ශික්ෂා වලින් අපි වැඩිපුරම නැඹුරු සීලයට ඉතින් සිල් රකින්නවා පොයට සිල් සමාදන් වෙනවා වෙනත් දිනයක් හෝ යොදාගෙන සිල් සමාදන් වෙනවා සමහර අය උපන් දිනේ සමරන්නේ සිල් සමාදන් වෙලා දවසම විශේෂ අවස්ථා සමරනවා එහෙම සමහරය ශ්‍රද්ධාව වැඩි වුණු කාලවලට ශ්‍රද්ධාව ඉපදුනාම මේ දින හත මම සම්පූර්ණයෙන් සිල් සමාදන් වෙලා ඉන්නවා කියලා බිරිඳක් නම් ස්වාමි පුරුෂයාගෙන් අවසරයක් ලබාගෙන ස්වාමියෙක් නම් බිරිඳට මේ පිළිබඳව දෙනුම් දීලා එහෙම බ්‍රහ්මචාරීව සීලය රකිමින් ගත කරනවා සීලයට නැඹුරුයි ශ්‍රද්ධාවන්ත ප්‍රඥාවන්තය හැබැයි සමාධියට සහ ප්‍රඥාවට බොහෝ අය නැඹුරු නැහැ එතකොට බෞද්ධයෙක්වීමෙන් ලැබිය යුතු නිවන් අවබෝධය ලබන්නේ යායට පුළුවන් වෙන්නේ නැහැ මේ ජීවිතය ඇතුලේ. තව සමහර අය තියෙනවා බුද්ධානුස්සති භාවනාව ධම්මානුස්සති භාවනාව වගේ යම් යම් භාවනා ක්‍රම තුලින් හිතේ සමාධිය ගොඩනගන්න උත්සාහ කරනවා නෙඹුරුයි. නමුත් ඒගොල්ලෝ ප්‍රඥාව කියන එක දියුණු කරන්න උත්සාහ කරන්නේ නැහැ. ප්‍රඥාව තුල අප්‍රමාදී වෙන්න කියලා බුදු පියාණන් වහන්සේ උගන්වා වදාරනවා. මොකද්ද කියන්නේ? ප්‍රඥාව තුල අප්‍රමාදී වෙන්න කියන්නේ ප්‍රඥාව වැඩිමෙහි අප්‍රමාදී වෙන්න. ඒ කියන්නේ නොපමාව ප්‍රඥාව දියුණු කරන්න කියලානේ කියන්නේ.
ප්‍රඥාව දියුණු කරන්න කියලා කිව්වහම පින්වත්නි ප්‍රඥාව දියුණු කරන්නේ කොහොමද දැනගන්න ඕනනේ දැන් මේ අද දේශනාව ඔබ හරියට ශ්‍රවණය කරලා හොඳට නුවණින් මෙනෙහි කරලා තේරුම් ගන්න උත්සාහ කරනවා නම් අද මේ දේශනාවෙන් ලැබෙන දේ මේ මොහොතේම වටහා ගන්න මතකයේ දරා ගන්න උත්සාහ කරනවා නම් අන්න එතනදි කියනවා ඔන්න ප්‍රඥාව දියුණු කරන්න අප්‍රමාදී වෙනවා කියලා දැන් මෙතන තියෙන්නේ පින්වත්නි ආර්ය ප්‍රඥාව ලබන ක්‍රමය මේ දේශනාව ඉවර වෙද්දී පුක්කුසාති කියන පැවිද්දා මොන මාර්ගඵලයටද පත් උනේ තුන්වෙනි මාර්ගඵලයේ කියන අනාගාමී මාර්ගඵලයේ සාක්ෂාත් කළා එතකොට අනාගාමී වීම සඳහා යම් උත්තමයෙක්ට යම් කුල පුත්‍රයෙක්ට යම් ශ්‍රද්ධාවන්තයෙක්ට ඥානවන්තයෙක්ට අවශ්‍ය කරන දේ ඉගෙනවීම ඒ தත්වෙට ප්‍රඥාව පුබුදු වෙන්න ඕන කරන කරුණු ටික එහෙනම් මේ සූත්‍රයේ තියනවද නැද්ද තියනවා ඒ නිසා මේ තමයි බෞද්ධයෙක් විසින් ග්‍රහණය කරගන්න ඕනේ ගැඹුර මේ තමයි ආර්ය උත්තමයෙක් වෙන්න බලාපොරොත්තු වෙන කෙනෙක් ජීවිතේ පුබුදුවා ගන්න ඕන කරන අවබෝධය මේ අවබෝධය නැතුව නිවන් දකින කෙනෙක් මේ ලෝකේ නැහැ අද මේ මොහොතේදී කවුරු හරි මේ ටික අවබෝධ කරගත්තොත් නැගිටිද්දියා මාර්ගඵල ලාභියෙක් වෙනවද නැද්ද ඒකාන්තයෙන් මාර්ගඵල ලාභියෙක් වෙනවා දෙවියන් අතර බ්‍රහ්මයන් අතර පවා වැඳුම් පිදුම් ලබන්න ශ්‍රේෂ්ඨ තත්වයට යාටපත් වෙන්න පුළුවන්කම ලැබෙනවා අපිට වැඳුම් පිදුම් ලබන්න නෙමෙයි ඕනේ මේ කෙලෙස් ටික නැති කරගෙන සංසාර දුකෙන් ඉපදෙන මරණ භව ගමනෙන් නිදහස් වෙන්නයි අපිට ඕන වෙලා තියෙන්නේ සදාකාලික සැනසීම උදා කරගන්න පුළුවන් වෙනවා ලෞතර බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා චද්ධාතුරෝ අයන් බික්කු පුරිසෝ ච පස්සායතනෝ අට්ටාරස මනෝ පවිචාරෝ චතුරාදිට්ඨානෝ යත ටිතං මඤ්ඤුස්සවා නප්පවත්තಂತಿ මඤ්ඤුස්සවේ කෝපන නප්පවත්ත මානී මුනි සන්තෝති උච්චති පඤ්ඤං නප්පමජ්ජෙය්‍ය සච්ච මනුරක්කෙය්‍ය චාග මනුබ්‍රූහෙය්‍ය සන්තිමේව සෝ සික්කේයාති අයමුද්දේසෝ චජාතු විභංගස්ස මේකයි මාත්‍රකව උද්දේශය චජාතු විභංගස්ස ධාතු හය ආකාර ධාතු විභංගයාගේ උද්දේශය මාත්‍රකව මෙන්න මේකයි කියලා කියනවා පින්වත්නි මෙතන තියෙනවා හරි අපූර්ව විස්තරයක් අපි තේරුම් ගන්න ඕනේ ඒ විස්තරය තමයි මේ පුද්ගලයා කියලා අපි සලකනවානේ මම එහෙම නැත්නම් අපි කියනවා නමකින් හඳුනන ජීවන් මහත්මයා විසාක මහත්මිය පැතුම් මහත්මය ඔය විදිහට විවිධ නම් වලින් කතා කරනවානේ පුද්ගල ස්වරූපයකින් අපි කතා කරනවානේ මේ පුද්ගල ස්වරූපයේ ලෝකේ තියෙන සාමාන්‍ය දැනීම හැඳිනීම මේ සාමාන්‍ය දැනීම හැඳිනීමට අපි කියනවා සම්මුතියයි කියලා පොදුවේ පිළිගත්තු දේ පොදුවේ පිළිගත්තු දේම නම් යම් කිසි කෙනෙක් දන්නේ එයා සාමාන්‍ය පොදු පුද්ගලයෙක් විතරයි ඒ කියන්නේ පෘථග්ජනෙක් විතරයි ඒ පොදුවේ පිළිගත් දේ තියෙද්දී ඒ තුලින් ලෞතර බුදු පියාණන් වහන්සේ පෙන්නපු දේ කවුරු හරි වටහා ගත්තොත් එයා පෘථග්ජනෙක් නෙමෙයි ඒ තැනත් ආර්ය භාවයට පත්වන්නේ කො ආර්ය භාවයට පත් ඌෙක් බවට පත් වෙනවා එහෙමනම් බුදු පියාණන් වහන්සේ අපිට පැහැදිලි කරනවා මේ සාමාන්‍ය ලෝකයේ පුරුෂයා පුද්ගලයා විදිහට දකින්න කෙනා අපිට දකින්නට කියලා උපදෙස් දෙනවා කොහොමද උපදෙස් දෙන්නේ මේ පුද්ගලයා කියලා කියන්නේ චත් ධාතුරු ධාතු හයක් විතරයි එවගේම පුරිස පුද්ගලයා කියලා කියන්නේ චපස්සායතනෝ ස්පර්ශ ආයතන හයක් පමණයි. එවගේම අට්ටාරස මනෝපවිචාරෝ මනස හැසිරෙන තැන් 18ක් පමණයි. චතුරාදිට්ඨානෝ අදිෂ්ඨාන හතරක් පමණයි. ඒ අදිෂ්ඨාන හතර මත යමෙක් පිහිටියා නම් එයාට මඤ්ඤණාවන් ඇති වෙන්නේ
නෑ මඤ්ඤණාවන් උත්සන්න වෙන්නේ නැහැ එයා සාන්ත වූ මුනි කෙනෙක් කියලා ලෝකෙ විවහාර කරනවා ඒ සාන්ත වූ මුනි භාවයට පත් වුනහම පඤ්ඤං නප්පමජ්ජය ප්‍රඥාව දියුණු කිරීමේ ප්‍රඥාවේ ආර්ය නුවණේ පමාවන්නේ නැහැ සත්‍ය මනු රක්කෙය සත්‍ය ආරක්ෂා කරනවා චාග මනු බ්‍රූහෙය ක්ලේශ පරිත්‍යාගයේ වඩනවා සන්තිමේව සෝ සික්කේයාති කෙලෙස් සාන්තිය කෙලෙස් නිවීමෙහි එහෙම නැත්නම් නිවනෙහි හික්මෙනවා මේක තමයි මාත්‍රිකා ටික මාත්‍රිකා කීයද මාත්‍රිකා කීයක් තිබ්බද ඔන්න මාත්‍රිකා ටික ධාතු 6යි චත් ධාතුරෝ ඊට පස්සේ ස්පර්ශායතන 6යි චපස්සායතනෝ මනෝපවිචාර 18යි अट्टारस मनोपविचारो अदिट्टान हतराई चतुरादिट्टानो कियतिनाद कारणामेतन कारण कियतिब्बद हतराक तिब्बा मे कारणाटिक विस्तर करगन विस्तर करगन यानवा इट पस्से मे धातु हय कीलकियान्ने मनोवाटद धातु हय कीलकियान्ने धातु हय अपिगन गत्त मनोवाद पठवी आपो तेजो वायो आकाश विज्ञान पठवी आपो तेजो वायो आकाश विज्ञान कियन धातु हयटाई मे पुद्गलया कियल व्यवहार करान्ने धातु कियन वचने तेरुम मनुवाद सत्व नवे पुद्गल नवे धातुमय स्वभाववाद धातुमय देवाद धातु पुद्गल इंट नेमेने धातु अनित्य दुख अनात्म असार शून्य देवाल वलट सत्व पुद्गल स्वभावें तोर देवाल वलट पटवी आपो तेजो वायो आकाश विज्ञान कियन हाइट तमाय मे मिनिसु रेवटिलाइन्ने पुद्गलया कियला मे मिनिसु अहुयलाइन्ने पुरुषया कियला मे मिनिसु सत्वयो कियला दकिन्ने मेन्न मे धातु हयटाई कियला बुदु प्यानन हंस देशना करना इट पस्से स्पर्शायतन हय कियला कियन्ने मोनवाद चक्कु संपस्सायतनं सोत संपस्सायतनं घान संपस्सायतनं जिह्वा संपस्सायतनं काय संपस्सायतनं मनो संपस्सायतनं एसे स्पर्शेय खने स्पर्शे नासे स्पर्शे दिवे स्पर्शे कई स्पर्शे मनसे स्पर्शे ओकमे महालोकुदयाक नेमे इने महालोकुदयाक नेमे तिन्नं संगति पस्सो कियला ने कियान्ने कारणा तुनक एक्वीम तमाय स्पर्शे कियान्ने ऐसा कियन वस्तुव गत्तहम आयतनय गत्तहम ऐसट गोचर वेन्ने शब्दद ऐसिंग ग्रहणे करगाने शब्द निमे ऐसिंग ग्रहणे करगाने रस निमे ऐसिंग ग्रहणे करगाने सितिविली निमे ऐसिंग ग्रहणे करगाने सुवंद निमे ऐसिंग ग्रहणे करगाने एकम वर्गे वेने रूप पमनाय हरिद एतकोट रूप तमाय ग्रहणे करगाने एतकोट ऐस तियनवा रूप तियनवा ए दनीमे ति करन्न ओन वेनवा विज्ञानय सित नेद अपे एसई රූපයි සිතයි එකතු වුණහම අපි ඔන්න ස්පර්ශය ඇති වුණා කියනවා බාහිර ලෝකයක සම්බන්ධ වුණා නේ බාහිර ලෝකයක සම්බන්ධ වුණා කියනවා එතකොට කනයි ශබ්දයි සිතයි සම්බන්ධ වුණහම බාහිර ශබ්දත් එක්කලා සම්බන්ධ වුණා කනේ ස්පර්ශය ඇති වුණා තේරෙනව නේද හරීම සරලයි සරලව තේරුම් ගන්න පුළුවන් මේ ගැඹුරු කාරණා නමුත් හරි ඒ ආයතන 6ට කියනවා ස්පර්ශ ආයතන 6 කියලා. ඊළඟට කියනවා අට්ටාරස මනෝපවිචාර. මොනවද 18ක් වූ මනස හැසිරෙන තැන්. ඇසින් රූප දැකලා සොම්නස ඇති වෙන තැන සිත හැසිරෙනවා. ඒ වගේම දොම්නස ඇති වෙන තැන හිත හැසිරෙනවා. උපේක්ෂාව ඇති වෙන තැන හිත හැසිරෙනවා. සොම්නස කියලා කියන්නේ හිතට දැනෙන සතුට. දොම්නස කියලා කියන්නේ හිතට දැනෙන අසතුට. උපේක්ෂාව කියලා කියන්නේ සතුට අසතුට නැති මැදහත් ගතිය.
ඕනම දෙයක දකින දෙයක රහක් තියෙනවා සමහර ඒවා දැක්කහම සතුට හිතෙනවා සමහර දේවල් දැක්කහම අසතුටක් ඇති වෙනවා සමහර දේවල් සතුටත් අසතුටත් ඇති නොවි මෙදහත් භාවයක් ඇති වෙනවා පැහැදිලිනේ ඇහෙන දේවල් සම්බන්ධවත් එහෙමයි නාසයට දැනෙන දිවට දැනෙන කයට දැනෙන දේවල් සම්බන්ධවත් එහෙමයි මනසට හැඟෙන දේවල් සම්බන්ධවත් එහෙමයි එතකොට මේ කියපු ස්පර්ශ ආයතන 6න් ලැබෙන විඳීම් වර්ග 3 සොම්නස දොම්නස උපේක්ඛාව මේ කියන විඳීම් වර්ග 3ේ හිත හැසිරෙනවා හරිද ඒ හිත හැසිරෙන ස්ථානය එතකොට කීයක් ලැබෙනවද ආයතන 6යි වේදනා 3යි තුන් වරක් 6 18යි අට්ටා රස කියන්නේ 18යි කියන එක මනෝපවිචාර කියලා කියන්නේ මනස හැසිරෙන තැන් එහෙනම් අපේ හිත හැසිරෙන්නේ කොහෙද කියලා කවුරු හරි ඇහුවොත් අපිට උත්තර දෙන්න පුළුවන් නේද ඇසින් රූප දැකලා සොම්නස ඇති වෙන තැන හිත හැසිරෙනවා දොම්නස ඇති වෙන තැන හිත හැසිරෙනවා ඒ වගේම උපේක්ෂාව ඇති වෙන තැන හිත හැසිරෙනවා කනින් සද්ද ඇහිලා න කවුරු හරි බයිනව ඇහෙනවා බැන්න නේද මට කියලා ඔන්න දොම්නසක් ඇති වෙනවා දැන් ඉතින් ඔව් හිතනවා බැන්න මට බැන්න මට බැන්න ඇයි බැන්නේ මට ඇයි බැන්නේ නේ මං බයින සුදුසු කෙනෙක්ද කියලා කල්පනා කරන්න පටන් ගන්නවා ඒ කියන්නේ බයින සුදුසු නෑ කියලා හිතා ගන්නවා එතන ඇති වෙන්නේ මොකද්ද දොම්නස කවුරු හරි හොඳ කියනවා ඇහෙනවා අර බලන්නකෝ අර චූටි පුතා වැඩි හිටි කෙනෙක්ටත් වැඩිය තැම්පත්වද බණ අහනවා කියලා කියනවා ඇහෙනවා එතකොට ඒ පුතා කල්පනා කරනවා බලන්නකෝ මට හොඳ කිව මං තව හොඳට ඉන්න ඕන කියලා ප්‍රසාදයක් ඇති වෙනවා සතුටක් සොම්නසක් ඇති වෙනවා නේ අන්නේ විදිහට ඇහෙන දේවල් මත ඒ ශබ්දයෙන් උපදින සොම්නස හෝ දොම්නස හෝ උපේක්ෂාව හෝ මත හිත හැසිරෙනවා මේ අපි පුද්ගලයෙක් පුරුෂයෙක් කියලා දකින්නේ මෙහෙම හිත හැසිරෙන අට්ටාරස මනෝපවිචාර මාත්‍රයක් පමණයි කියලා බුදුහාමුදුරුවෝ උගන්වනවා එතකොට එහෙම හිත හැසිරෙන්න නම් ඇහෙන් රූප දකින්න ඕන නම් ඇහැ ඕනේ රූප ඕනේ චක්කු විඥානය ඕනේ කනෙන් ශබ්ද අහන්න නම් කන ඕනේ ශබ්ද ඕනේ සෝත විඥානය ඕනේ කන සම්බන්ධව ඇති වෙන උපදින සිත නේ ඒ විදිහට අටලොස් ධාතුන් දෝනේ කියන එක අපිට තේරෙනව නේද එතකොට පුද්ගලයා පුරුෂයා කියන එක බුදුහාමුදුරුව විස්තර කරපු තව ක්‍රමයක් දැන් මේවා එකපාරට තේරුම් ගන්න බෑ මේ කියන දේවල් එකපාරටම තමන් තුලින් සහ අනුන්ගේ ජීවිත තුලින් දකින්න පුළුවන් වුණොත් ඒ තැනැත්තා සෝවාන් මාර්ගඵලයටපත් වෙලා මේ ටිකෙන් අපි අවබෝධ කරන්න නැවත නැවත කල්පනා කරලා හිතලා උත්සාහ කරන්න ඕනේ ඊට පස්සේ අදිෂ්ඨාන හතර කියලා කියන්නේ මොනවද අදිෂ්ඨාන හතර තමයි අපි කියලා දුන්නා පඤ්ඤාදිට්ඨානෝ සත්‍යාදිට්ඨානෝ ඡාගාදිට්ඨානෝ උපසමාදිට්ඨානෝ පඤ්ඤා කියලා කියන්නේ ප්‍රඥාව සත්‍ය කියලා කියන්නේ සත්‍ය ඡාග කියලා කියන්නේ පරිත්‍යාගය උපසම කියලා කියන්නේ කෙලෙස් සංසිඳීම හෙවත් නිවන මේ අදිෂ්ඨාන හතර දැන් ඔන්න මාත්‍රිකා තියලා අවසන් කළා ඊට පස්සේ මතක ඇති දැන් ඔන්න බෙදා විස්තර කරන්න පටන් ගන්නවා මොනවා කරන්නද පටන් ගන්නෙ බෙදලා විස්තර කරන්න පඤ්ඤං නප්පමජ්ජෙය සච්ච මනුරක්කෙය ඡාග මනු බ්‍රූහෙය සම්තිමේවසෝ සික්කෙයාති ඉතිකෝ පනේතං උත්තං කිච්චේතං පටිච්ච උත්තං කතංච බික්කු පඤ්ඤං නප්පමජ්ජති දැන් කිව්වනේ ප්‍රඥාවේ අප්‍රමාදී වෙනවා සත්‍ය ආරක්ෂා කරනවා කෙලෙස් ත්‍යාගය වඩනවා ඒ වගේම නිවෙනෙහි හික්මෙනවා කියලා කිව්වා මොකක් සඳහාද මේ කිව්වේ කියලා දැන් ඔන්න විස්තර කරන්න ආරම්භ කරනවා ආරම්භ කරලා කියනවා කතංච බික්කු පඤ්ඤං නප්ප මජ්ජති කොහොමද භික්ෂුව ප්‍රඥාව වැඩිමෙහි අප්‍රමාදී වෙන්නේ දැන් අපිට වැදගත්ද නැද්ද මේක නිවන අවබෝධ කරන්න නම් ප්‍රඥා ශික්ෂාව සම්පූර්ණ කරන්නම ඕනේ ප්‍රඥාවේ අප්‍රමාදී වුණු කෙනා තමයි ප්‍රඥා ශික්ෂාව සම්පූර්ණ කරන්නේ එහෙනම්
ඒක සිද්ධ කරන්න ඒක සම්පූර්ණ කරන්න කොහොමද ඒක කරන්න කියලා දැනගන්න ඕනේ දැන් කොහොමද භික්ෂුව ප්‍රඥාවේ අප්‍රමාදී වෙන්නේ කියලා බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරනවා ඔන්න ච ඉමා භික්ඛු ධාතුයෝ දැන් මේ විස්තර කරපු ධර්ම කරුණු ග්‍රහණය කරගන්න අප්‍රමාදී වෙන එකට තමයි කියන්නේ එහෙනම් ප්‍රඥාවේ අප්‍රමාදී වෙනවා ප්‍රඥාව වැඩිමෙහි අප්‍රමාදී වෙනවා කියලා මහණෙනි ච ඉමා භික්ඛු ධාතුයෝ මහණෙනි ධාතු 6යි මොනවද ධාතු පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු ආකාශ ධාතු විඥාන ධාතු කතමාච භික්ඛු පඨවි ධාතු මොනවද මහණෙනි පඨවි ධාතුව කියලා කියන්නේ පඨවි ධාතු සියා අජ්ජත්තිකා සියා බාහිරා පඨවි ධාතුව අධ්‍යාත්මික වූකුත් තියෙනවා බාහිර වූකුත් තියෙනවා ඒ කියන්නේ මේ ජීවිතයට සම්බන්ධයකකුත් තියෙනවා ජීවිතයට බාහිර දෙයක්කුත් තියෙනවා පඨවි ධාතු කියලා ඊට පස්සේ කියනවා කතමාච බික්කු අජ්ජත්තිකා පඨවි ධාතු මහණෙනි ජීවිතයට සම්බන්ධ අධ්‍යාත්මික වූ පඨවි ධාතුව කියලා කියන්නේ මොනවටද කුමකටද යං අජ්ජත්තං පච්චත්තං කක්කලං කරිගතං උපාදින්නම් අධ්‍යාත්මික වූ යම් යම් දේවල් තියෙනවද කක්කල කරිගත උපාදින්න ස්වභාවයෙන් යුක්ත කක්කල කරිගත කියලා කියන්නේ ගැටෙන හැපෙන ගොරෝසු තද ස්වභාවයෙන් යුක්ත දේවල් ඇඟ ඇතුලේ තියෙනවන්නම් එව්වයිති වෙන්නේ පටවි කියන ස්වභාවයට මොනවද එව්වා අපි දන්නවා දෙතිස් කුණපවල තියෙනවා කේසා ලෝමා නකා දන්තා තචෝ මන්සං නහාරු අට්ටි අට්ටි මිංජා වක්කං හදයන් යකනං කිලෝමකම් පිහකම් පප්පාසං අන්තං අන්ත ගුණම් උදරියං කරීසං කියලා කොටස් කීපයක් දැන් පින්වත්නි අපි කාට හරි ආදරය කරනවා කියලා හිතන්නකෝ තරුණ හිතවල වැඩිපුරම තියෙන දේනේ මේ ආදරය කරන කෙනා මගේ පෙම්වතිය කියලා අපි හිතමු අපි හිතනවා පෙම්වතිය එහෙම නැත්නම් පෙම් වතා එහෙම නැත්නම් අම්මා කෙනෙක් ආදරය කරනවා දරුවෙක්ට දරුවෙක් ආදරය කරනවා තාත්තා කෙනෙක්ට අම්මා කෙනෙක්ට ඒ පුද්ගල ස්වභාවයෙන් දැකලානේ ආදරය කරන්නේ ඒ ආදරය කරන කෙනාගේ ඇඟේ තියෙන පටවි ධාතු කොටස් ටික තමයි දැන් මේ විග්‍රහ කරන්නේ එයාගේ ඇඟේ මේවා තියෙනවද නැද්ද කියලා කල්පනා කරන්න හ්ම් කේසා කෙස් තියෙනවා ලෝමා මොනවද ලෝමා කියන්නේ ලොම් රෝම තියෙනවා නකා නියපොතු තියෙනවා දන්තා දත් තියෙනවා තචෝ හම තියෙනවා මන්සන් මස් තියෙනවා නහාරු නහර තියෙනවා අට්ටි අස්තීන් තියෙනවා ඇට අට්ටි මිංජා ඇට මිදුලු තියෙනවා ඒ කියන්නේ අස්තියක් බිඳපුවාම මැද්දේ තියෙන මෘදු ගතිය වක්කං වකුගඩු තියෙනවා හදයන් හදවත තියෙනවා යකනම් යකන කියලා කියන්නේ මොකද්ද අක්මාව තියෙනවා කිලෝමකම් පපුව වහගෙන තියෙන මස් වැදැල්ලක් තියෙනවා හැට්ටේ වගේ ඒ පපු මස කියන එක තියෙනවා පිහකම් බඩදිව කියන එක තියෙනවා පප්පාසන් පෙනහලු තියෙනවා අන්තන් බඩවැල් තියෙනවා අන්ත ගුණන් කුඩා බඩවැල් උදරියන් උදරියන් කියන්නේ කාපු බීපු දේවල් ඇඟ ඇතුලේ තැම්පත් වෙලා තියෙනවා මාසේ තාම දිරලා නැහැ. කරීසං දිරපුවට කියනවා අසූචි තියෙනවා ඇඟ ඇතුලේ නැද්ද? මේ ඉඳන් ඉන්න ඔක්කොගේම ඇඟ ඇතුලේ මොනවද තියෙන්නේ? මේ කියපු දේවල් ඔක්කොම තියෙනවා අසූචිත් තියෙනවා. ඒව හැංගිලා තියෙන හින්දා, පේන්නේ නැති හින්දා ආසා හිතෙනවා, ආදරේ හිතෙනවා මගේ කියලා. හිතෙනවා දැන් උදාහරණයකට ගන්නකො අපි ආදරෙයි ආදරෙයි කියලා කියන්නේ මේ ඔක්කොගෙම එකතුවට නෙමෙයිද ආදරේ හ්ම් මේ ඔක්කොගෙම එකතුවට ආදරෙයි හැබැයි ඉතින් උයපු වෙලාවට ඒ නෝනම ඒ මහත්තයාම ඒ පුතාම ඒ අම්මම උයපු වෙලාවට එයාගෙම දතක් වැටිලා තියෙනවා පරිප්පු හොද්දේ එයාගෙම නියපොතු 10ක් 15ක් වැටිලා තියෙනවා මැල්ලුමේ හ්ම් එයාගෙම කෙස් ටිකක් කෙස් රොදක් වැටිලා තියෙනවා බත් එකේ හිතලා බලන්න එයාගෙම මලපහ ටිකක් වැටිලා තියෙනවා අතුරු පසෙකේ දැන් එතකොට අර ආදරේ දැනෙනවද
සාමාන්‍ය ලෝකයේ කෙනෙක් දකින ස්වභාවයයි ආර්ය පුද්ගලයේ දකින ස්වභාවයයි දෙකක් කියලා තේරෙනව නේද? එතකොට දැන් ඇත්තටම ඇඟෙන් පිටතට මෙව්වා වෙන් වුණාම දැන් ඇඟේ තියෙද්දි අපිට පේන්නේ නැහනේ. ඇඟෙන් එළියට මෙව්වා ගත්තාම අර පුද්ගල ස්වභාවයේ බිඳෙනවනේ. දැන් අපි අතේ තියෙද්දි නියපොතු අල්ලලා කියනවා ඔයාගේ මං ආසම මේ නියපොතු වලට. අපි කියනවද නැද්ද එහෙම? ආසම මේ නියපොතු හරි ලස්සනයි කියනවා. හරියට නිකන් වාර්නිෂ් ගාලා වගේ කියනවා දිලිස්සෙනවා කියනවා. ඒ නියපොත්තම එයාගේ අතෙන් වෙන් වෙලා අපිට බත් එකේ තිබිලා හැපෙනවා. එතකොට ෂා වාර්නිෂ් ගාලා වගේ හරි ලස්සනයි ෂෝක් කියලා හපනවද? නෑ, පිළිකුල ඇති වෙනවා. ඒ කියන්නේ ඇලෙන්නේ නැහැ. ඊට පස්සේ අතල්ලලා කියනවා ආගේ මස් හරීම සුමුදුයි. එබෙනවා හරීම මෙලෙක්. මට හරි ආසයි වාගේ අතල්ලන් ඉද්දි කියලා කියනවා. ඒ ඇඟේම හම් කෑල්ලක් හරි රෝම ගොඩක් හරි මස් ටිකක් හරි අමු අමු අපිට හම්බෙනවා අපේ කෑමකේ තිබිලා හැපෙනවා. එතකොට කියනවාද බොහෝම සුමුදුයි ආසයි ලස්සනයි කියලා? කියන්නේ නැතුව යනවා. ඔයාගේ දත් ටිකට තමයි මං ආස හරි මට්ටමට තියෙන්නේ මුතු ඇට වගේ කියලා කියනවා. ඒ දත් වලින්ම දතක් දෙකක් අර කියපු විදියට මොනහොද්දද පරිප්පු හොද්ද තිබිලා අපිටම අහු වෙනවා. දැන් එතකොට බත් එක පොලේ ගහනවද ආසාවෙන් කනවද? මං ආසම ඔයාගේ දත්වලට තමයි කියලා කනවද? කන්නේ නැහැ. මහා ජුගුප්සාවක් ඇති වෙනවා. එතකොට මේ පරිප්පු හොද්ද තිබිච්ච දතයි කටේ තිබිච්ච දතයි දෙකක්ද එකක්ද? එකක්. හැබැයි ශරීරයට සම්බන්ධව ඒකකයක් විදිහට ගත්තහම පුද්ගලයෙක් විදිහට ගත්තහම අපිට ආස හිතෙනවා, අපි ඇලෙනවා, එහෙම නැත්නම් ගැටෙනවා, බැඳෙනවා. එයින් වෙන් කරලා ගත්තහම මේ ගැටීම බැඳීම නැති වෙලා ගිහිල්ලා ඕන් අපිට ඇත්ත ටිකක් තේරුම් යන ස්වභාවයක් ඇති වෙනවා. ඉතින් බුදුහාමුදුරුවෝ කියන්නේ සත්‍ය කියන එක අවබෝධ කරන්න නම් ආර්යත්වයට හිත ගේන්න නම් බෞද්ධ බවට ඇත්තටම පත් වෙන්න නම් මෙන්න මේ ටික හොඳට මෙනෙහි කරලා තේරුම් ගන්න කියනවා. දැන් මේ ටික බුදුහාමුදුරුවෝ අපිට පැහැදිලි කරලා නොදෙන්න අපි දන්නවද? අපිට දැන් මේ නිකම්වත් හිතුණු දේවල්ද අපි කතා කරන්නේ? නෑ, බුදුහාමුදුරුවෝ අපිට හිතන්න කියලා දීපු හින්දා අපිට ඒ විදිහට හිතද්දි ටිකක් වැටහෙනවා අපි මේ බොරු දෙයකටනේ බැඳිලා ඉන්නේ. අර අචාන්චා කියලා ස්වාමින්වහන්සේ කෙනෙක් හිටියානේ ලංකාවේ, නෙමෙයි තායිලන්තේ. උන්වහන්සේ ළඟට භාවනා කරන්න ආපු කෙනෙක් කියනවා මගේ පෙම්වතිය මතක් වෙනවා භාවනා කරන්නම බෑ කියලා. පෙම්වතිය මතක් වෙනවා භාවනා කරන්න බෑ. ආදරේ තරම් ප්‍රබල මානසික බැම්මා. එතකොට අචාන්චා හාමුදුරුවෝ කියනවා මං උපදේශක් දෙන්නම් කාට හරි කියලා එයාගේ අසූචි ටිකක් ගෙන්නගෙන බෝතලයක දාගන්න. කැමතිද? හාමුදුරුවෝ කියනවා අසූචි ටිකක් ගෙන්නගෙන බෝතලයකට දාගන්න. එයා ගැන ආදරයක් ඇති වෙන වෙලාවට පියන ඇරලා ඉඹලා බලන්න කියනවා. මේක පුදුම ප්‍රායෝගික ඍජු උපදේශයක්. ඇත්තටම අර අසූචි ටික මම ප්‍රිය කරන කෙනාගේම අසූචි ටික. එයාගේ ඇතුලේ තියෙන අසූචි ටික. ඒ ටික අරගෙන නහයට කරලා ඉඹල බලද්දි මොකද දැනෙන්නේ? ආදරේ උපදිනවද? බදා ගන්න ඕනේ කියලා හිතෙනවද? මංගාවේ ඉන්න ඕනේ කියලා හිතෙනවද? සිප වැළඳ ගන්න ඕනේ කියලා හිතෙනවද? එහෙම හිතෙන්නේ නැහැ. එතකොට අපි මේ ඇත්ත කියන එක වහගෙන ඇත්ත කියන එක හංගගෙන තමයි මේ අමුතු සංකල්ප ගොඩනගන් ඉන්නේ. මේ ටික අවබෝධ කරගන්න අපිට පුළුවන් නම් අපේ හිත රාග කාමාදී ගිනි වලින් පිච්චෙන්නේ නැතුව යනවා. උත්තරීතර සිසිල් භාවය අධ්‍යාත්මය තුළ ඇති වෙනවා. ඒ සිසිලෙසෙන් දැනෙන සැනසීම තරම් සැනසීමක් මේ විශ්වයේ වෙන කොතනකවත් ඇත්තේ නෑ. හැබැයි ඒක ස්පර්ශ කරන්න පුළුවන් වෙන්නේ මහා නුවණක් තියෙන කෙනෙක්ට විතරයි. නුවණ නැති කෙනෙක්ට, කැපවීම නැති කෙනෙක්ට ඒක කරන්න බැරුව යනවා. ඔන්න ඇඟේ තියෙන මොනවද අපි කතා කරේ දැන්? පඨවි කොටස්. මොනවද ශරීරයේ තියෙන ආපෝ කොටස්? ආපෝ කියන ස්වභාවය අපි ගන්නෙ කොහොමද? ඇලෙන වැగిරෙන ගතියත් එක්ක සම්බන්ධ කරලා. දැන් මෙතන තියෙන කෝප්පේ තියෙන පැන් ටික ගත්තොත් ආපෝ ස්වභාවය තියෙන්නේ නේ. මේ පහනේ තියෙන තෙල් ටික ගත්තොත් ආපෝ ස්වභාවය. බාහිර ලෝකයේ තියෙන ආපෝ වර්ගයි ඇඟ ඇතුලේ තියෙන ආපෝ වර්ගයි මේ දෙකම එකයි.
එකම ගතියක් ධාතුමය වශයෙන් මේවල තියෙන්නේ අමුත්තක් ඇත්තේ නැහැ. කොන්න මොනවද ඇඟ ඇතුලේ තියෙන ධාතුන් ටික? සේයතිදං පිත්තං සෙම්හම් පුබ්බෝ ලෝහිතං සෙදෝ මේදෝ අස්සු වාසා කේලෝ සිංහානිකා ලසිකා මුත්තං. අපි ආදරය කරන අයගේ ඇඟ ඇතුලේ මේවා තියෙනවද නැද්ද කියලා දැන් කල්පනා කරන්න ඕනේ. මොනවද? පිත්තං, පිත තියෙනවා. පිත් වතුර කියලා කියන්නේ කහපාටට වමනට එන්නේ පිත. සෙම්හම් සෙම තියෙනවා. දැන් මේක මනසින් කතා කරද්දිම වෙන වෙනම උපකරණවලට ගන්න, භාජනවලට ගන්න, පිත ටික වෙන් කරගන්න, සෙම ටික වෙන් කරගන්න හිතින් සෙම්හම්. පුබ්බෝ, පුබ්බෝ කියන්නේ මොනවද? සැරව තියෙනවා. ලෝහිතං, ලේ තියෙනවා. සෙදෝ මේදෝ, සෙදෝ කියලා කියන්නේ ස්වේද දාඩිය තියෙනවා. මේදෝ තෙල් තියෙනවා. අස්සු කඳුළු තියෙනවා. වසා වුරුණු තෙල්, මේ මුහුණේ හැම මතු වෙන්නේ එළියට, සමෙන් එළියට එන තෙල් ටික. අර කලින් මේද කියලා කිව්වේ සම අභ්‍යන්තරේ ඇඟ ඇතුලේ මස්පිඩු ඉදිමිලා තියෙන වගේ තැන්වල තියෙන තෙල් තට්ටුව. මෙතන වසා කිව්වේ වුරුණු තෙල, ශරීරයෙන් පිටට තියෙන තෙල. කේලෝ, කෙල තියෙනවා. සිංගානිකා කියලා කියන්නේ සොටු, ඝනවෙච්ච සොටු තියෙනවා. ලසිකා, ලසිකා කියලා කියන්නේ අස්ථි සම්බන්ධ වෙන තැන්වල මෘදු සඳ මිදුළු. අස්ථි දෙකක් සම්බන්ධ වෙන තැන තියෙන මෘදු සඳ මිදුළු ටික. මුත්තං, මූත්‍රා තියෙනවා. හරිද? එතකොට මේ කියපු දේවල් ඔක්කොම ශරීරයක් ඇතුලේ තියෙනවා. අපි ආදරය කරන, අපි ද්වේෂ කරන, වෛර කරන, ලෙංගතු වෙන, රාගිකව සිප වැළඳ ගන්න බලාපොරොත්තු වෙන සිරුරක් ඇතුලේ තියෙනවද නැද්ද? තියෙනවා. එතකොට මේ ශරීරයේ තියෙන දෙයක් අර විදිහට අපි කල්පනා කරමු. ඔන්න පෑන් එකක්, වතුර එකක් අරගෙන බොන්න සූදානම් වෙනවා. අපි ආදරය කරන කෙනාගෙම හොටු ගුලියක් මේ වතුර එකේ තියෙනවා. එහෙම නැත්නම් බීම එකේ තියෙනවා. අපේ කට ඇතුළටම මේක එනවා. මොකද දැනෙන්නේ? අනේ හරි ශෝක්, මං ආදරය කරන කෙනාගේ සොටුනේ කියලා බොනවද අපි? මම මේ කියන දේවල් දැනේවි මහා අප්‍රියාවක් විදිහට. හැබැයි මේ නැති දෙයක් නෙමෙයි කියන්නේ තියෙන දෙයක්. අප්‍රියාව දැනෙන්නේ වටහගෙන නැති හින්දා. ඒ උස තැනට ගිහිල්ලා පහළ බලලා නැති නිසා නේ. ඒ ඉහළ තැනට ගියාම මේ පහළ දකින්න දේවල් ගැන ඇලීම ගැටීම නැති වෙලා යනවා. ඊට පස්සේ ඒ ආදරය කරන කෙනා අපිට මොකක් හරි හදලා දෙනවා, බීමක් පානයක්. අපි හිතමු අඹයුෂ ටිකක්. ඒ අඹයුෂ ටිකේ අපිට හම්බෙනවා පින්වත්නි අර අස්ති මැද්දේ අස්ති සම්බන්ධ වෙන තැන සඳ මිදුරු ටිකක් තිබිලා හම්බෙනවා. එහෙම නැත්නම් මුත්‍රා ටිකක් තිබිලා හම්බෙනවා. එහෙම නැත්නම් ලේ ටිකක්, ලේ ගුලියක් තිබිලා හම්බෙනවා. දාඩිය වැක්කිරෙනවා දකින්නවා ඒ බීමේකට අපි අරන් එද්දිම. ඉතින් ප්‍රියයිද, ප්‍රියමනාපයිද? හැබැයි මේ අප්‍රියමනාපෝ දැන් දැනෙන දේ එයාගේ ඇඟට සම්බන්ධ වෙලා නෙමෙයිද තිබ්බේ? ඇඟට සම්බන්ධ වෙලා තිබ්බේ. ඒ ඇඟේ තියෙන දේවල් ගැනමයි මේ කතා කළේ. ඒ දේවල් වලට තමයි අපි ආදරය කළේ. ඇඟෙන් එළියට ආපුහම අපි එක දකිනවා. ඇඟ ඇතුලේ තියෙද්දී අපි එක දකින්නේ නෑ. හිතින් වංචා කරනවා අපේ හිත. බලන්න බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙලා මිනිස්සුන්ගේ හිතවල තියෙන රාගය වියලවලා දානවා. ඇත්තට හැම මොහොතකම මේ කියන කාරණා තුලම හිත තියාගන්න පුළුවන් නම් එයාට ඇලීම් ගැටීම් ඇති වෙනවද? කවදාවත් ඒ හිතේ ඇලීම් ගැටීම් ඇති වෙන්නේ නැහැ. මේ කියන කරුණු ප්‍රත්‍යක්ෂයෙන්ම අපේ අධ්‍යාත්මයේ තුලින්ම අවබෝධ කරගත්තු දවසට අපි මේ ලෝකේ සාමාන්‍ය මිනිස්සු නෙමෙයි, පෘථග්ජන මිනිස්සු නෙමෙයි, පොදු මිනිස්සු නෙමෙයි, උතුම් ආර්ය පුද්ගලයන් බවට පත් වෙනවා. ඉතින් මේ ශරීරයේ තියෙන ආපෝ ධාතුව, මේ ශරීරයට සම්බන්ධ ආපෝ ධාතුවත්, බාහිර ලෝකයේ තියෙන ආපෝ ධාතුවත් ස්වභාව වශයෙන් ගත්තොත් දෙකක් නෙමෙයි, එකක්මයි, එකම ස්වභාවයක්. ඇයි එහෙනම් බාහිර ආපෝ ධාතුවට එක විදිහකුත් මේ ශරීරයකට සම්බන්ධ වෙච්ච ආපෝ ධාතුවට තව විදිහකුනුත් අපි මානසික ප්‍රතිචාර දක්වන්නේ? ශරීරයෙන් වෙන් වෙලා තියෙද්දි එක විදිහක්, ශරීරයට සම්බන්ධ වෙලා තියෙද්දි එක විදිහක්. මොකද්ද මෙතන තියෙන්නේ? අනවබෝධය, අවිද්‍යාව, නුවණින් නොදකින ස්වභාවය. පැහැදිලි නේද? හරි. ඊළඟට තේජෝ ධාතුව ගැන කතා කරනවා.
කතමාච බික්කු තේජෝ ධාතු තේජෝ ධාතු සියා අජ්ජත්තිකා සියා බාහිරා තේජෝ ධාතුව කියන්නේ මොකක්ද මහණෙනි අධ්‍යාත්මික වූ ජීවිතයට සම්බන්ධ තේජසක් තියෙනවා ජීවිතයට සම්බන්ධ නොවුණු බාහිර ලෝකයේ තේජසක් තේජෝ ධාතුවක් තියෙනවා ඉතින් මේ තේජෝ ධාතුව අපි කතා කරන්නේ උෂ්ණත්වයේ උණුසුම විදිහට සීතලත් ඒකට අයිති උෂ්ණත්වය मे तेजोगतिय आकार हतर किं शरीरे तीयनवा आध्यात्मिक मनोद आकार हतर संतप्पति येन च जिरीयति येन च परिडैहति येन च असित पीत कायित सायितं सम्मा परिणामं गच्छति आकार हतराय संतापन जिरापन परिडैहन पाचक संतापन कियाने शरीरे तीयन उष्णे शरीरे नियमित अभी कहना प्रशस्त तिबिय युतु उष्णत्वे नेत्नाम हे जीवित वत पवती निनहने शरीरे पवती युतु उष्णत्वे टे कहना मेतन संतापन उने हे मह दुना मे का पिट होंदट देने ना अभी आलला बलला कहना आ होंदट मुनने मे तेजो धातु ඊට පස්සේ ජිරාපන ශරීරයේ දිරීමට මේරීමට වෙනස් වීමට පත් කරන තේජෝ ධාතුව ජිරාපන මේ පොඩි දරුවෙක් ඒ තේජසෙන් තමයි මැදිවියට තරුණවියට වයසට පත් වීම සිද්ධ වෙන්නේ ගහක් වුණත් එහෙමයි හරි ඊට පස්සේ පරිඩයිහන කියන්නේ දෙවිල්ල ඇති කරන තේජෝ ධාතුව අපි කියනවා මගේ ඇස් දෙක දනවා ඉන්න බෑ शरीर दनवा वगे दाहेतिकरण दविल दाहेतिकरण तेजो धातु परीडाइहन तेजो धातु पाचक तेजो धातु अंगे तुलटापि खानबोन देवा दिरवन कीलकियाने जीर्णेट पत्करन पाचक पेसवन तेजो धातु तेजो धातु हतरक्यव संतापन जिरापन परीडाइहन පාචක මේ තේජෝ ධාතු බාහිර මේ පහන් දැල්ලේ අයිස් කුට්ටියක හරි තියෙන තේජස අයිස් වල තියෙන්නේ තේජෝම තමයි නේ උණුසුමමයි ඒ තේජස වගේම තමයි ඇඟ ඇතුලේ තියෙන දේවල් වල තේජස උණුසුම මේ ශරීරයේ පුරා නහරවල මස්වල සමේ අස්තිවල විහිදලා තියෙන උණුසුම ආමාශය ඇතුලේ ආහාර දිරවන්න තියෙන උණුසුම ඒ හැම දෙම බාහිර තියෙනවත් තේජෝමයි ඇතුලේ තියෙනවත් තේජෝම තමයි එහෙනම් අමුතුවෙන් ඇලෙන්න ඕනද මේක විස්තර කරන්න පුළුවන් ක්‍රම තියෙනවා කුඩා දරුවෝ ඉන්න හින්දා මම වැඩි ඒ ගැන විස්තර කරන්න යන්නේ නැහැ දැන් අපි සීතල දවසක අපි පුද්ගල ස්වරූපයට ඇලුණු කෙනෙක් නම් වෙලිලා බැඳිලා ලං වෙලා නිදා ගන්න උත්සාහ කරනවා උණුසුමට ඇලෙනවා මං ආස උණුසුමට වෙලා ඉන්න සාමාන්‍ය ලෝකේ තියෙන දේ මේවා අපි විනිවිද දකින්න ඕනේ කොහොමද දකින්න ඕනේ කියන්නේ විනිවිද දකින්න ඕන මේ කියන ධර්ම කරුණු අපේ ජීවිතත් එක්කලා එකතු කරගෙන බද්ධ කරගෙන ඒ ඒ අවස්ථාවලදී දකින්න ඕනේ පොතේ තියෙන විදිහට දැකලා ඇහෙන විදිහට දැකලා බෑ නේ ජීවිතයට ගලපගෙන බලන්න ඕනේ එතකොට ඒ උණුසුමත් ඇතුලේ තියෙන උණුසුමත් බාහිර ලෝකයේ තියෙන උණුසුමත් දෙකම එකයි ධාතු වශයෙන් එකම ධාතුමය ස්වභාවයක් ඊට පස්සේ අපිට කතා කරනවා මොනවද වායෝ ධාතු කියන්නේ කියලා වායෝ ධාතු සියා අජ්ජත්තිකා සියා බාහිරා කතමාච බික්කු අජ්ජත්තිකා වායෝ ධාතුවේ තියෙන්නේ මේ පිම්බෙන හැකිලෙන ගතියනේ බාහිර වූ වායෝ ධාතුවක් තියෙනවා ශරීරයට සම්බන්ධ වූ වායෝ ධාතුවක් තියෙනවා මහණෙනි මොකක්ද මේ ශරීරයට සම්බන්ධ වායෝ ධාතුව කියලා කියන්නේ මොනවද ඒ වායෝ ධාතුව සෙය්‍යති දම් උද්දංගම වාතා අදෝගම වාතා කුච්චසය වාතා කොට්ටසය වාතා අංග මංගානුසාරිනෝ වාතා අස්සාසෝ පස්සාසෝ ඉතියං වා පනඤ්ඤම්පි කිං किंच अज्जत्तं पच्चत्तं वायो वायोगतं उपादिन्ना वन्न वायो वर्ग टिका कियनवा उद्दंगमा वाता शरीरे इहलटेन वायुवत् तियनवा गुडुस यनवा कियनवा ऐनुम यनवाई कियला कियनवाने ए उद्दंगमा वाता ईट पस्से कियनवा अदोगमा वाता मलमूत्र पिटकिरीम वसें
ඊට උපකාරී කරන ශරීරයේ පහළට ගමන් කරන වායුවක් තියෙනවා ඒක පහළට ගමන් කරන අදෝගම වාතය ඊට පස්සේ කියනවා කුච්චිසයා වාත කුච්චිසයා වාත කියලා කියන්නේ බඩවැලෙන් පිට තියෙන වාතයට ශරීරයේ බඩවැලෙන් පිට තියෙන වාතයට කියනවා කුච්චිසයා වාත කියලා කොට්ටසයා වාත කියලා කියන්නේ බඩවැල ඇතුලේ සීමා සහිත වෙලා කොට්ටාස වෙලා තියෙන කොට්ටසයා වාතයට තේරුණා නේද බඩවැලෙන් ඇතුලේ වෙනම වාතයක් බඩවැලෙන් පිට වෙනම වාතයක් ඊට පස්සේ අංගමංගානුසාරිනෝ වාත අවයව එහා මෙහා ගෙනියන්න උපකාරී වෙන වාතය මේ ශරීරයේ ක්‍රියාත්මක වෙද්දී වායෝ ශක්තියෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ කියලා මේ කියන්නේ ඊට පස්සේ ආස්වාසෝ පස්වාසෝ ගන්න හුස්ම හෙළන හුස්ම ආස්වාසේ ප්‍රාස්වාසේ කියන වායුන් ඒ ඇරෙන ශරීරයේ යම්ම තැනක තව විවිධ වායුන් තියෙනවද ඒ ඔක්කොම වායු ගත්තහම වායෝ ධාතුව ලෝකේ බාහිරව යම් වායෝ ධාතුවක් තියෙනවද ශරීරයට සම්බන්ධ වුණු යම් කිසි වායෝ ධාතුවක් තියෙනවද මේ දෙකම ධාතුමය ස්වභාවයෙන් එකක්ම විතරයි එකක්ම විතරයි ඒක අපි තේරුම් ගත්තහම අපිට පුළුවන් රූපයේ පිළිබඳව අවබෝධයෙන් කලකිරීම ඇති කරගන්න ඊට පස්සේ විස්තර කරනවා කතමාච බික්කු ආකාශ ධාතු කියලා කියන්නේ මොකද්ද ආකාශ කියලා කියන්නේ අවකාශයට නම අවකාශය කියන්නේ ඉඩකඩට නම ආකාශ ධාතු සියා අජ්ජත්තික සියා බාහිර ආකාශ ධාතු කිව්වහම බාහිර ලෝකෙත් තියෙනවා ශරීර අභ්‍යන්තරයේත් තියෙනවා කතමාච බික්කු අජ්ජත්තික ආකාශ ධාතු මොනවද මහණෙනි ඇඟ ඇතුලේ තියෙන අධ්‍යාත්මිකව තියෙන ආකාශ ධාතුව කියලා කියන්නේ එතකොට කියනවා පින්වත්නි කන්න චිද්දං නාස චිද්දං මුඛද්වාරං කන සිදුරේ ඉඩකඩක් තියෙනවා නා සිදුරේ ඉඩකඩක් තියෙනවා මුඛය ඇතුලේ ඉඩකඩක් තියෙනවා යේනච්ච ආසිත පීත කායිත සායිතං අජ්ජෝ හරති යමකින් කන බොන දේවල් ඇතුලට ගන්නවද අන්නේ තැන්වලත් ඉඩකඩක් තියෙනවා යත්තච ආසිත පීත කායිත සායිතං සම්තිට්ඨති යම් තැනක කාපුවා බීපුවා අරගත්තුවා රැඳෙනවා නම් ආමාශයේ බඩවැල්වල ඒ තැන්වල රැඳෙන්න ඉඩකඩක් ඕනනේ ඉඩකඩක් තියෙනවා යේනච අසිත පීත කායිත සායිතං අදෝ භාගා නික්කමති කාපු බීපේව්වා අදෝ භාගයෙන් ශරීරේ යට කොටස් වලින් පිටතට යනවා නම් අන්නේ තැන්වලත් ඉඩකඩක් ආකාශයක් තියෙනවා මේ ඇරෙන්න යම් යම් ශරීර කොටස් වල යම් යම් තැන්වල ඉඩකඩ තියෙනවා නම් අවකාශයේ තියෙනවා නම් ඒ ඔක්කොටම ආධ්‍යාත්මික අවකාශය කියලා කියන ආකාශ කියන පාලි වචනේ තේරුම තමයි අවකාශය නැතුව වලාකුළු කියන එක නෙමෙයි ආකාශය ඉඩකඩ අවකාශය ශරීරය තුල යම් අවකාශයක් තියනවාද ඒ වගේම තමයි බාහිර ලෝකයේ තියෙන අවකාශය මේ දෙකම ධාතුමය වශයෙන් එකයි මේවා ගැඹුරින් අපිට විනිවිද දකින්න පුළුවන් කාරණා මේක දැන් හිතේ මතක තියාගෙන gedara gehilla ජීවත් වෙන ජීවිතයේදී යම් හැඟීමක් සිටිවිල්ලක් එද්දි මේකට ගලප ගන්න හරිම ලේසි මේකට ගලප ගන්න එතකොට වැටහෙනවා බුදු පියාණන් වහන්සේ කියලා දීලා තියෙන්නේ මොකද්ද කියලා අර ශරීරයේ අපි දකින යම් යම් දේවල් වල වටිනාකම් එක්කනේ අපි දකින්නේ ඒවා විනිවිද දැකලා යථාර්ථය දකින්න පුළුවන් වෙනවා තේරෙනවද මං කියන එක එක ගැඹුරු කාරණාවක් හැබැයි ප්‍රගුණ කළොත් බලන්න පුළුවන් අපි මේ කියන විදිහටම දැන් එතකොට ධාතු කීයක් ගැන විස්තර කළාද දැන් ධාතු පහක් විස්තර කළා පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ දැන් ඉතිරි වෙන්නේ මොකද්ද විඥාන දැන් අපි භෞතික ශරීරය කියලා දකින ශරීරයනේ මේ කතා කරේ ශරීරය කතා කරලා ඉවරයි දැන් ශරීරය ගැන අවබෝධයක් ඇති වුණාම ශරීරය ඇලිය යුතු දෙයක් කියලා යාට දැනෙනවද නැහැ ඇලිය යුතු නැති දෙයක් නොඇලිය යුතු දෙයක් ගැටිය යුතු දෙයක්ුත් නෙමේ නොගැටිය යුතු දෙයක් ශරීරය අවබෝධ කරගත්තාම එයා දැන් ශරීරය දැකගෙන දැනගෙන විනිවිද ප්‍රත්‍යක්ෂ කරගෙන අවබෝධ කරගෙන කලකිරිලා ඉවරයි දැන් කලකිරෙනවා
කලකිරෙනවා කියලා කියන්නේ දුකයි කනගාටුයි අයියෝ කියන එක නෙමෙයි. අවබෝධයෙන් කලකිරීමේකට කියන වචනේ මොකද්ද? නිබ්බිදාව නිබ්බින්දති. අවබෝධයෙන් කලකිරීම ඇති වෙන ඒක හරි රස තත්වයක්. ඒක උතුම් ශ්‍රේෂ්ඨ සැනසිලිදායක තත්වයක්. ඒක පීඩාවක් නෙමෙයි. තේරුම් ගන්න ඕනේ. ඔන්න මෙතනදි කියනවා පින්වත්නි මේ විස්තර කරපු හැම ධාතුවක්ම තං නේතං මම නේසෝ හමස්මි නමේසෝ අත්තාති. අර පඨවි ධාතුව වේවා ආපෝ ධාතුව වේවා වායෝ ධාතුව වේවා තේජෝ ධාතුව වේවා ආකාශ ධාතුව වේවා මේ කිසිවක් අපි කොටස් කරලා වෙන් කර කර බලනවා මගේ නෙමේ. ඒ වගේම මම නෙමේ මගේ ආත්මයද නොවේ. ඒ කියන්නේ මම කියලා දකින ස්වභාවයත් එක්ක සංසන්දනය කරනවා. අපි ගන්නවා කේස් ටික. කේස් ටික මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ කියලා වටහා ගන්නවා. තේරෙනවද මම මේ කියන දේ? අපි ගන්නවා ශරීරයේ පටවි කොටස් ඔක්කොම කේස් ටික ලොම් ටික මස් ටික නහර ටික අස්ති ටික අස්ති මැද්දේ තියෙන ඇට මිදුළු ටික අසූචි ටික ආහාර ටික ඔක්කොම අරගෙන කල්පනා කරනවා මේ දේවල් තුල කොහොම මම කියලා කෙනෙක්. මේ දේවල් තුල කො සාරයක් ආත්ම කියලා ස්වභාවයක්. කො මේ දේවල් තුල මගේ කියන්න පුළුවන් ස්වභාවයක් නැහැනේ. නම් මම නෙමේ මාගේ නෙමේ මගේ ආත්මේ නෙමේ මේවා. ඒ තුල මම හොයන මම නැහැ. අපි විසින් හොයන මම කියන දේ ඒ තුල නැහැ. සාරය නැහැ. මගේ කියන දේ නැහැ. මගේ වෙන්න නම් මට ඕන විදිහට පවතින්න දෙපැයි නේ. මගේ කියලා කියන්නේ මට ඕන විදිහට පාලනය කරන්න පුළුවන් දේවල්. එහෙම ඒවා පවතින්නේ නැහැ. නේ ආහාර අරගෙන මෙන්න මේ වෙලාවේ දිරවල ඉවර වෙන්න ඕනේ කියලා අපි අදිෂ්ඨාන කළා කියලා එහෙම දිරවල ඉවර වෙන්නේ නැහැ. දිරවන්නත් පුළුවන්, අජීර්ණී ඇති වෙන්නත් පුළුවන්, ප්‍රත්‍ය වෙන්නත් පුළුවන්, අප්‍රත්‍ය වෙන්නත් පුළුවන්. නේ පෝෂණය ගේන්නත් පුළුවන්, විස වෙන්නත් පුළුවන්. මේවා පාලනය කරන්න බෑ. මගේ නියපොතු මෙහෙම ලස්සනට තියෙන්න ඕන කියලා හිතලා ලස්සනට පවත්ව ගන්න බෑ. මගේ කෙස් දිගට තියෙන්න ඕන, පැහෙන්න එපා, කළුවටම තියෙන්න ඕන කියලා එහෙම පවත්ව ගන්න බෑ. බලන්න මොන තරම් ගැඹුරක් මේකේ තියෙනවද කියලා. වචන කීපයකින් අපිට කියලා දෙන ගැඹුර. මේවා කරන්න පුළුවන් ලෞතුරා බුදු කෙනෙක්ටම විතරයි. පුදුම ශ්‍රද්ධාවක් ඇති වෙන්නේ මොන තැනකේ ලෞතුරා බුදු පියාණන් වහන්සේගේ අවබෝධය තියෙන්නේ නැද්ද? නේ ඒ නිසාමයි ලෞතුරා බුදු පියාණන් වහන්සේ දෙවියන්ටත් ගුරුවරයා වුණේ. ඒ නිසාමයි ලෞතුරා බුදු පියාණන් වහන්සේ බ්‍රහ්මයින්ටත් ගුරුවරයා වුණේ. නේ සත්තා දේව මනුස්සානම් දෙවියන්ට බ්‍රහ්මයින්ට මිනිස්සුන්ට ඔක්කොටම ශ්‍රේෂ්ඨ ගුරුවරයා ලෞතුරා බුදු පියාණන් වහන්සේ වුණේ. ඒ නිසා ඒ තරම් අවබෝධයක් තිබුණ නිසා බලන්න ධර්මයේ අහද්දි ධර්මයේ ශ්‍රවණය කරද්දි සාත්‍රුන් වහන්සේ ගැන ගෞරවය ඇති වෙනවා. ඒ වගේම සාත්‍රුන් වහන්සේගේ අවබෝධය පිළිබඳව පැහැදීම සහ වැටහීම ඇති වෙනවා. එතකොට ධර්මයේ නිතර ශ්‍රවණය කරන කෙනෙක්ට නෙමෙයිද ඇත්තම ශ්‍රද්ධාව ඇති වෙන්නේ. ධර්මයේ අහන් නැතුව දැක්ක පළියට ඇති වෙන ශ්‍රද්ධාව බොරු ශ්‍රද්ධාවක්. අනේ චෝයි කියලා ඇති වෙන ශ්‍රද්ධාව නෙමෙයි මේ. කරුණු කාරණා විනිවිද දැකලා අවබෝධ කරගෙන ඇති වෙන ශ්‍රද්ධාවට කියනවා ආකාරවති ශ්‍රද්ධා. ප්‍රඥාවෙන් යුත් ශ්‍රද්ධාව. කෙනෙක් නිවන් දකිනවා නම් නිවන් දකින්නේ ඔන්න ඔය කියන ප්‍රඥාව මිශ්‍ර වෙච්ච ශ්‍රද්ධාව ඇති වුණොත් විතරයි. එහෙමනම් මේ වැඩසටහන පින්වත්නි ඇත්තටම හරීම වටින වැඩසටහනක් කියලා පින්වතුන්ට තේරෙන්න ඕනේ. කාලේ නැත්තම් කාලේ හොයාගෙන එන්න ඕන වැඩසටහන. වැඩ තියෙනවා නම් ඒ වැඩ කටයුතු වීසි කරලා දාලා එන්න ඕන කරන වැඩසටහන. ජීවිතේ බලාපොරොත්තු තියෙනවා නම් ඒව අකුරලා දාලා එන්න ඕන වැඩසටහන. නේ මේ තරම් ශ්‍රේෂ්ඨ ධර්මයක් අහන්න ලැබෙනවා නම් මේ වැඩසටහනෙන් අපේ ජීවිතයට ලැබුණු පරම ශ්‍රේෂ්ඨතම ලාභය මේ වැඩසටහනයි. මේ වැඩසටහනෙන් ලැබෙන ධර්මයයි කියලා අපි තේරුම් ගන්න ඕනේ. ඊළඟට අතාපරං විඤ්ඤාණං ඒව අවසිට්ඨති පරිසුද්ධම් පරියෝදාතම්. ඊට පස්සේ පාරිසුද්ධ පරියෝදාත විඤ්ඤාණේ ඉතුරු වුණා. දැන් රූපේ පිළිබඳව තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ කියන කොටස්, ආකාශ කියන කොටස් පිළිබඳව කලකිරුණා. දැන් ඉතිරි වෙලා තියෙන්නේ විස්තර කරන්න දැනගන්න විඤ්ඤාණය. ඊට පස්සේ
චිත්තේන ච විඥානේන කිඤ්ජානාති වන්නේ ඒ කියන විඥාණයෙන් මොනවද දැනගන්නේ විඥාණයෙන් කරන්නේ දැනීම ඇතිකරණය කරන්නේ විජානාති කෝ විඥානං විජානනේ ඇතිකරණ එක තමයි විඥානයේ ස්වභාවය එතකොට ඒ විඥාණයෙන් මොනවද දැනගන්නේ සුකාන්තිපි විජානාති දුක්ඛාන්තිපි විජානාති අදුක්කම සුකාන්තිපි විජානාති සැපය දැනගන්නවා දුක්ඛ ස්වභාවය දැනගන්නවා අදුක්කම අසුඛ ස්වභාවය කියන්නේ උපේක්ෂා මැදහත් වින්දනය දැනගන්නවා සුඛ වේදනියන් බික්කු පස්සං පටිච්ච උප්පජ්ජති සුඛා වේදනා සෝ සුඛං වේදනං වේදිය මානෝ සුඛං වේදනං වේදියාමීති පජානාති මේ සුඛ වේදනාවන් ඇති වෙන්නේ පස්සං පටිච්ච ස්පර්ශය ප්‍රත්‍ය කරගෙනයි ඇති වෙන්නේ දැන් අපිට මේ විදුලි පංකාවෙන් වැදෙන හුලන් ටික ඇඟට වදිද්දී සුලංග කියලා කියන්නේ බාහිර දෙයක්. කය කියලා කියන්නේ අධ්‍යාත්මිකව දැන් මේ පවතින දෙයක්. එතකොට කයට හුලන් ටික වදිද්දී මනසත් ඒකට සම්බන්ධ වෙලා දැනීමක් ඇති වෙනවා. එතකොට ස්පර්ශයක් ඇති වෙනවා. ඒ ස්පර්ශයෙන් හටගන්නේ මොකද්ද සැපයක්. මෝදාහේ ගතියනේ හරි සනීපයක් දැනෙන්න පටන් ගන්නවා. එතකොට ප්‍රත්‍ය මොකද්ද වෙලා තියෙන්නේ? ස්පර්ශය. හේතුව ස්පර්ශය. ස්පර්ශය හේතු කරගෙන තමයි මේ සුඛය කියන එක හටගත්තේ. ඒක දැනගන්නවා සුඛයක් දැනගන්නවා. ඒක පස්සය පටිච්චයෙන් හටගත් එකක් කියලා දැනගන්නවා. ඒ වගේම සුඛය කියන විඳීම විඳිද්දී මම සුඛය විඳිනවා කියලා දැනගන්නවා. හැබැයි මේ දැනගන්නවා කියන එක විජානාති නෙමේ පජානාති. එතකොට නුවණින් දැනගන්නවා විජානාති කියන්නේ ඉන්ද්‍රියයන්ගෙන් දැනගන්නවා කියන එක පජානාති කියන්නේ නුවණින් දැනගන්නවා කියන එක එතකොට මේ ස්පර්ශයන්ගෙන් හටගත්තු සැපයන් හටගන්න හේතුනේ ස්පර්ශයයි කියලා දැනගන්නවා මේ සැපය මං විඳිනවා කියලත් නුවණින් දැනගන්නවා තස්සේව සුඛ වේදනියස්ස පස්සස්ස නිරෝධා යං තජ්ජං වේදිතං සුඛ වේදනියං පස්සම් පටිච්ච උප්පන්නා සුඛා වේදනා සා නිරුජ්ජති සා වූපසම්මතීති පජානාති මේ ගැඹුරුම තැන මේ මං දැන් කියන එක තේරුම් ගන්න පුළුවන් නම් ඔබට මේ ජීවිතේම සත්‍ය අවබෝධ කරන්න පුළුවන් දැන් මම මේ විස්තර කරන්න යන දේ දැන් ඔබට තේරුම් ගන්න පුළුවන් නම් මේ ජීවිතේම සත්‍ය අවබෝධ කරන්න පුළුවන් හරි ගැඹුරු තැනක් ඔන්න බලන්න තස්සේව සුඛ වේදනියස්ස පස්සස්ස නිරෝධා යං තජ්ජං වේදිතං අර ස්පර්ශයෙන් හටගත්තා කිව්වේ සුඛ වේදනාව හරිද ඒ ස්පර්ශයෙන් හටගත්තු සුඛ වේදනාව ස්පර්ශය නිරුද්ධ වුණහම නැති වෙනවනේ ඊට පස්සේ කියනවා යං තජ්ජං වේදිතං ඒ නැති වුණාට ස්පර්ශේ නැති වුණාට පස්සෙත් යම් වේදන විඳීමක් හට ගන්නවා අන්නේ ස්පර්ශේ නිරුද්ධ වුණාට පස්සේ ඇති වෙන විඳින සුඛ වේදනාව ස්පර්ශය ප්‍රත්‍ය කරගෙන උපන්නා ඒක ඒ වේදනාව ස්පර්ශේ නැති වුණහම නැති වෙලා යනවා සා වූප සමන් සම්මතීති පජානාති ඒක වූප සමනේ වෙනවා සංසිඳෙනවා කියලා නුවණින් දැනගනවා දැන් ඔය මං කිව්වට තේරුණේ නැහැ දැන් ඔන්න මේක කල්පනා කරන්න බුදු පියාණන් වහන්සේ මෙතනදී පැහැදිලි කරන්නේ දුක මගේ කරගන්න එක පිළිබඳව දුකක් හරි සැපක් හරි මෙදහත් බවක් හරි දැනුණහම අපේ ස්වરૂපය තමයි ඒක ස්පර්ශ ප්‍රත්‍යයෙන් ඇති වෙලා නැති වෙලා හුදෙක් එපමණයි කියන එකෙන් අපි නතර වෙන්නේ නැහැ. දැන් බලන්න දාරුචීරිය තෙරුන් වහන්සේ ගැන කතා කරද්දී දාරුචීරිය කියන තෙරුන් වහන්සේට බුදු පියාණන් වහන්සේ දේශනා කළේ මොකද්ද? ඕ දිත්තේ දිට්ඨමත්තං සුතං සුතමත්තං මුතං මුතමත්තන් ඒ කියන්නේ දැක්කොත් දැක්ක විතරයි එච්චරයි විතර්ක කරන්න යන්න ඕනේ නැහැ ඇහුනොත් ඇහුණා විතරයි දැනුනොත්
දැනුණා විතරයි දැන් අපි එහෙමද දැනුණ පමණින් නතර වෙන්නේ නැහැ ඇසුණ පමණින් නතර වෙන්නේ නැහැ විඳ පමණින් නතර වෙන්නේ නැහැ ඒක අපේ කරගෙන අමුතු ලෝකයක් හදාගෙන විඳිනවා පෘථග්ජන බව කියලා කියන්නේ අන්නේ ඒකට ඔය තායිලන්ත භික්ෂුන් වහන්සේලාගේ හරි ලස්සන උපමාවක් මම මීට කලිනුත් කියලා දීලා ඇති මේවා ධර්ම ඉගෙන ගන්න හරි වැදගත් වෙනවා අයිස් කුට්ටියක් පාවෙද්දී මොහොදක ඇතුලේ තියෙන සංයෝගය මොකද්ද H2Oම තමයි අයිස් කුට්ටිය ඇතුලේ තෙව්වා අයිස් කුට්ටිය පාවීමට උපකාර කරන මොහොදු වතුරේ තියෙන්නේ එව්වා දෙකේම තියෙන්නේ ලුණු ජලයම තමයි හැබැයි පාවෙනවා හේතුව ඒක කුට්ටි වෙලා වෙනම ඝනත්වයක් ඇති කරගෙන වෙනම ඝනයක් විදිහට එකතු වෙලා සාමාන්‍ය ලෝකයේ සියලුම සත්වයන් අතර අපි හැමෝම පොදුවේ එකම එක ස්වභාවයයි තේරෙනවද හැබැයි අනිත් ලෝකේ ඉන්න ඇත්තන්ගෙන් අපි වෙන් වෙලා පාවෙනවා මේ මනුස්ස සංහිතිය ඇතුලේ මම කියලා ඝන වෙලා මම කියලා සීමා වෙලා මගේ කියලා සීමා වෙලා අමුතු විදිහට පාවෙන්න පටන් ගන්නවා දැන් ඔය මානෙය ගැන එහෙම ගද්දි හරි ලස්සනට ඔක තේරුම් ගන්න පුළුවන් හ්ම් එයා වගේද මම මෙහෙම කෙනෙක් දැන් පාවෙනව නේද වෙන් වෙලා නේද හ්ම් එයා කොහොමද මට උපදෙස් දෙන්නේ මම මෙහෙම ඉගෙන ගත්තු කෙනෙක් අන්න තේරෙනවනේ ඊට පස්සේ සාමාන්‍ය ලෝකේ වාසනාව අවාසනාව ගත්තාම අපි කල්පනා කරනවා ඔය ඒ මනුස්සයාගේ දරුවන්ට හොමුණාට මගේ දරුවන්ට වෙන්නේ නැහැ මට එහෙම වෙන්නේ නැහැ. ඔය මිනිස්සු නම් හැප්පිලා චප්ප වෙලා මැරෙන එක සාධාරණයි. හැබැයි ඉතින් අපිට එහෙම වෙන්නේ නැහැ වගේ එකක් තියෙනව නේද? දැන් පුතෙක් අරගෙන බයික් එකක් වේගෙන් යනවා. වේගෙන් යද්දී මේ දරුවෝ දන්නවා වේගෙන් ගිහිල්ලා හැප්පිලා මැරිච්ච ළමයි ඕන තරම් ඉන්නවා කියලා. හැබැයි මේක වේගෙන් අරයි යද්දී එයාට දැනෙනවද? මන් දැන් මේ හැප්පිලා මැරෙන්න යන්නේ කියලා නෑ එයාට හිතෙන්නේම නෑ අනිත් අය හැප්පුණාට මං එහෙම හැප්පෙන්නේ නෑ මම පොඩි වැඩ කෑල්ලක් දාලා බේරෙනවා මට පුළුවන් තේරෙනවද මම මේ කියන එක මෙන්න මේ මානසික ස්වභාවයට කියනවා පින්වත්නි පෘථග්ජන ස්වභාවය ආදරය ගැන ගත්තත් එහෙමයි මං අනිත් අය වගේ නෙමෙයි ආදරය කළේ ඇයි මට මෙහෙම වුනේ මම මේ තරම් කැපවීමෙන් මේ තරම් භක්තියෙන් මේ තරම් ගෞරවයෙන් ආදරය කළා. ඇයි මට මෙහෙම වුනේ කියලා අන්න ඝන ස්වභාවයක් සීමා ස්වභාවයක් හදා ගන්නවා. හැබැයි ලෝකේම පවතින්නේ එකම ස්වභාවයක් පමණයි අනිත්‍ය ස්වභාවයයි දුක්ඛ ස්වභාවයයි අනාත්ම ස්වභාවයයි නිසරු අසාර ස්වභාවයයි සත්පුද්ගල ආත්මභාවයෙන් තොර ශූන්‍ය ස්වභාවයයි පමණයි විශ්වේම පවතින්නේ කියන වැටහීම නැති වෙනවා. ඉතින් දැන් අපිට මොනවා හරි දෙයක් සැපයක් අපි හිතමුකෝ යම් කිසි ආකාරයක රාගික තෘප්තියක් කියලා ජීවිතේ. දැන් ලැබිලා තියෙන්නේ මීට අවුරුදු ගානකට කලින්. හරිද? අවුරුදු ගානකට කලින් ලැබුණු දේ වුණත් මගේ කර කර හිත හිත ඉන්න බැයිද? අන්න තේරුම් ගන්න තැන. ආදරය ලැබිලා තියෙන්නේ අවුරුදු ගානකට කලින්. ඒ උණුසුම මතක් කර කර විඳ විඳ සොම්නසක් ගන්න බැයිද හිත ඇතුලේ තමන්ගේ අතින් වැරද්දක් වෙලා තියෙන අවුරුදු ගානකට කලින් ඒ වැරද්ද සිහිපත් කර කර මම මෙහෙම කරානේ කියලා දොම්නසේ ඉන්න බැරිද අපිට දුක් වෙන්න බැරිද තේරෙනව නේද එතකොට මේ ස්පර්ශය තුලින් ඇති වෙන යම් වේදනාවක් තියනවාද ඒ වේදනාව ස්පර්ශයෙන් තමයි හටගන්නේ කියලා තේරුම් ගන්න ඕනේ ස්පර්ශය නැති වුණහම ඒක නැති වෙනවා කියලා අවබෝධ කරගන්න ඕනේ. ඒක අල්ලගෙන හිත ඇතුලේ තියාගෙන විතර්ක ගොඩනගාගෙන හිත හිතින් විඳ විඳ මගේ ලෝකයක් මමක් හදාගන්න එපා කියලා මේ කියලා තියෙන්නේ. මේක හරිම ගැඹුරු තැනක්. මේ ගැඹුරු තේරුම් අරගෙන ප්‍රායෝගිකව මෙතන බිඳ ගන්න පුළුවන් නම් එයා ඒකාන්තෙන් සක්කාය දිට්ඨිය නැති කරනවා. මොන දිට්ඨියද නැති කරන්නේ? සක්කාය දිට්ඨිය නැති කරන්නේ කියන්නේ සෝවාන් මාර්ගඵලයට පත් වෙන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙනවා මේ විදිහට සැපේ පිළිබඳවත් මෙහෙමයි දුක්ඛේ පිළිබඳවත් මෙහෙමයි ඒ වගේම පින්වත්නි අදුක්කම සුඛ උපේක්ෂා වේදනාව පිළිබඳවත් මෙහෙමයි
ඒවා ස්පර්ශේ නැති වෙද්දි නැති වෙනවා ස්පර්ශයෙන් පස්සේ හටගත්තු යම් වේදනාවක් තියෙනවා නම් ඒවත් නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි සංසිඳිලා යන ස්වභාවයෙන් යුක්තයි කියලා නුවණින් දැනගන්නවා එතකොට ඒවට ඇලෙනවද හිත හිත ඉන්න ඕනේ නැති වෙනවා ඒ කියන්නේ මේ අපිට මග පෙන්වන්නේ අර දාරුචීරිය මහරහතන් වහන්සේට රහත් වෙන්නට උපදෙස් දීපු තැනින් දැක්කොත් දැක්ක විතරයි ඇසුනොත් ඇසුනා විතරයි නාසයට ශරීරයට දිවට මොනවා හරි දැනුනොත් දැනුණා විතරයි හිතට මොනවා හරි හැඟුනොත් හැඟුණා විතරයි ස්පර්ශ මාත්‍රයක් පමණයි ඇති වෙනවා නැති වෙනවා මේ කියන වචන ඇතුලේ ලොකු ගැඹුරක් තියෙනවා ජීවිතය පිළිබඳව ලොකු දැක්මක් දර්ශනයක් ආර්ය දර්ශනයක් තියෙනවා ආර්ය දර්ශන කියලා කියන්නේ ඒක දැක ගන්න අපි මහන්සි වෙන්න ඕනේ ඒ දැක්කම ආයේ පීඩාවල් හිතට ඇති වෙන්නේ නැති වෙනවා. සේයතාපි බික්කු ද්වින්නං කට්ටානං සම්පස්ස සමෝදානා උස්මාජායති තේජෝ අබිනිබ්බන්ති අබිනිබ්බත්තති තේසං යේව ද්වින්නං කට්ටානං නානාභාවා විනික්ඛේපායා තජ්ජා උස්මා සානිරුජ්ජති ඔන්න ලී කෑලි දෙකක් අරගෙන අද කාලේ වගේ නෙමෙයිනේ මේ ලී කෑලි දෙක ඔන්න එකිනෙකට අතුල්ලනවා ගිනිගාන දඬු කියලා වෙනම දඬු විශේෂයක් ඒ කාලේ හදන්තියන ගින්දරපත්තු කරන්න මේවා අතුල්ලද්දී ඔන්න උණුසුම ඇති වෙනවා උස්මා ජායති ඊට පස්සේ තේජෝ අබිනිබ්බත්තති ගින්න ඇවිලෙනවා තේසං යේව දුින්නම් කට්ටානම් නානා භාවා විනික්කේපා යා තජ්ජා උස්මා දැන් මේ දෙක අයින් කරාමත් මේක පත්තු වෙනවනේ හරිද ඒ පත්තු වෙන උස්මයේ ගින්න පවා සා නිරුජ්ජති සා වූපසම් සම්මති ඒක නිරුද්ධ වෙලා යනවා ඒක සංසිඳීමටපත් වෙනවා ඒව මේව කෝබික්කු අන්නේ ඒ විදිහටම මහණෙනි සුඛ වේදනියම් පස්ස පටිච්ච උප්පච්චති සුඛා වේදනා සුඛ වේදනාව ඇති කරන ස්පර්ශයෙන් හටගත්තු සුඛයක් තියෙනවා නම් සැප විඳීමක් ඒකත් එහෙමයි ඒ වගේම දුක්ඛ අදුක්ඛම සුඛ වේදනා ඇතිකරන ස්පර්ශයෙන් යම් එවැනි සුඛයක් හරි අදුක්ඛම සුඛයක් හරි දුක්ඛයක් හරි යම් වින්දනයක් හටගත්තද ඒ සියල්ලම නිරුද්ධ වෙලා යනවා වූප සමයටපත් වෙනවා කියලා බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරනවා දැන් එතකොට මෙතනදී වේදනාවන් ගැන නේද අපිට මෙනෙහි කරන්න කියන්නේ දැන් සතර සතිපට්ඨානේ වේදනානුපස්සනාව කියලා එකක් තියෙනවානේ වේදනාව ඇති වෙන්නේ ස්පර්ශයෙන් ය කියලා එතකොට පටිච්ච සමුප්පාදයට සම්බන්ධ වෙනවා වේදනාව ඇති වෙන ආකාරයත් වේදනාව පවතින ආකාරයත් වේදනාව නැති වී යන ආකාරයත් දැන් නුවණින් මෙනෙහි කරනවා මෙනෙහි කරද්දී වේදනාවන් පිළිබඳව හිතේ ඇලෙන ගතිය ගැටෙන ගතිය මුලා වෙන ගතිය නැති වෙලා යනවා වේදනානුපස්සනා කියන්නේ විඳීම් වල ස්වභාවය අනුව විඳීම් නැවත නැවත වටහා ගන්න උත්සාහ කිරීමනේ අපේ වේදනාවන් අනුව බැලීම කියනවා වේදනාවන් ඇති වෙන්නේ කොහොමද කියලා නුවණින් මෙනෙහි කරනවා හැම මොහොතකම වේදනාවන් ඇති වෙන්නේ ස්පර්ශය ප්‍රත්‍ය කරගෙනයි කියලාත් දැනගන්නවා ස්පර්ශය නැති වුනහම වේදනාවක් නැති වෙනවා කියලත් සංසිඳිලා යනවා කියලත් අවබෝධ කරගන්නවා දැනගන්නවා ඉන් එහා අමුතු විතර්ක කෙලෙස් විතර්ක ගොඩනගන්න යන්නේ නැහැ ඒ වලින් ඈත් වෙලා ඉන්නවා එතකොට වේදනාව කියනක අවබෝධ වෙනවා සැප වේදනාව අවබෝධ කරගත්තහම සැපේට ඇලෙන්නේ නැති වෙනවා දුක්ඛ වේදනාව අවබෝධ කරගත්තාම දුකට ගැටෙන්නේ නැති වෙනවා අදුක්ඛම සුඛ වේදනාව අවබෝධ කරගත්තාම එහි මුලා වෙන්නේ නැති වෙනවා එහෙම මුලා වෙන්නේ නැති වුනහම අතාපරං උපෙක්ඛා යේව අවසිස්සති පරිසුද්ධා පරියෝදාතා මුදුච්ච කම්මඤ්ඤාච්ච පබස්සරාච්ච ඊට පස්සේ ඉතිරි වෙනවා ශේෂ වෙනවා පාරිසුද්ධ වූ පරියෝදාත වූ මෘදු වූ කර්මයට සුදුසු ප්‍රභාස්වර දිදුලන මනසක් දැන් මේ හිත ගොඩාක් දියුණු වෙලා පරම උපේක්ෂාව පිහිටා සිටිනවා හිත ඇතුලේ
ඒක හරි ප්‍රබාස්වරයි පිරිසිදුයි බබලන උපේක්ෂාවක් හිතේ තියෙන්නේ. ඒ බබලන උපේක්ෂාවේ හිතේ තියෙන වෙලාවට සැපේට ඇලීමකුත් නැහැ දුකට ඇලීමකුත් නැහැ. ඒ වගේම උපේක්ෂාවට මුලා වීමකුත් නැහැ. ප්‍රබාස්වරයි දැන්. දැන් විදර්ශනාව තුලින් ජීවිත විනිවිද දකින්න පුළුවන් උපරිම මට්ටමට හිත ගෙනල්ලා ඉවරයි. මේ හිත බබලනවා එතකොට. මොකද්ද වෙන්නේ හිත? බබලනවා. මේක සතර ඒ කියන්නේ මේක ධාන තත්වයක්. උතුම් සමාධි තත්වයක්. සමාධියේ ඊටාම දියුණු තත්වයක්. දැන් එතකොට පින්වතුන්ට මතක ඇති මේක ආරම්භ වෙන්නේ මොන භාවනා ක්‍රමයක් එක්කද? අන්න ඒක අමතක කරන්න එපා. සූත්‍රයක හැම කොටසක්ම හරි වැදගත්. ආනාපාන සති සමාධියත් එක්කලා මේක ආරම්භ උනේ. ආනාපාන සති භාවනාවෙන් වඩන්න පුළුවන් හතරවෙනි ධානයේ දක්වාම හිත අන්නේ උපේක්ෂාව දක්වා දැන් හිත දියුණු වෙලා. මොකද මේ භාවනාව දියුණු කරන කෙනෙක් තමයි පුක්කුසාති කියන භික්ෂුව. දැන් ඉතිරි වෙලා තියෙන්නේ මොකද්ද එතකොට? පාරිසුද්ධ උපේක්ෂාවෙන් යුක්ත ප්‍රභාස්වර සිතක්. සේයතාපි බික්කු දක්කෝ ස්වන්නකාරෝ වා ස්වන්නකාරන්තේ වාසී වා උක්කම් බන්දෙය්‍ය උක්කම් බන්දිත්වා උක්කා මුඛං ආලිම්පෙය්‍ය උක්කා මුඛං ආලිම්පෙත්තා සණ්ඩාසේන ජාතරූපං ගහෙත්වා උක්කා මුකේ පක්කිපෙය්‍ය තමේනං කාලේන කාලං අබිධමෙය්‍ය. රන්කරුවෙක් හරි රන්කරුවෙක්ගේ සේවකයෙක් හරි කෝවයක් හදනවා. කෝවේ කෙලවර ගින්නෙන් රත් කරනවා. ඒ කියන්නේ පොල් කටුවර හිමි දාලා රත් පාටෙන්ද ගිනි පිඹිනවා. ඊට පස්සේ අඬුවකින් රත්තරන් කෑල්ලක් අරගෙන ඒකට දානවා. තමේන කාලේන කාලං අබිධමෙය්‍ය. කාලෙන් කාලට ඒකට ගිනි පිඹිනවා දුම් පිඹිනවා. රත් කරනවා. කාලේන කාලං උදකේන පරිප්පෙස්ස පරිප්පොසෙය්‍ය. කාලෙන් කාලට වතුර ඉහිනවා. වතුර චුට්ටක් දදා ඔයාලා දැකලා ඇතිනේ රත්තරන් හදාදී ඒ කාලේ දැන් වෙනස් ඇති. ඉස්සර හදන ක්‍රමේ. ඊට පස්සේ කාලේන කාලං අජ්ජුපෙක්කෙය්‍ය. කාලෙන් කාලට සුදුසු කාලට ඒකේ උපේක්ෂාවෙන් යුක්තව මෙදහත්ව බලාගෙන ඉන්නවා. අවශ්‍ය වෙලාවේ රත් කරනවා. අවශ්‍ය වෙලාවේ වතුර ඉහිනවා. අවශ්‍ය වෙලාවේදී පොඩ්ඩක් බලාගෙන ඉන්නවා. මෙහෙම කල්පනාවෙන් බොහොම උමනාවෙන් අර රන් කැබැල්ල රත් කරද්දි මොකද වෙන්නේ? තං හෝති ජාතරූපම් දන්තං සුදන්තං නිද්දත්තං නීහටං නීහටක සාවං මුදුච කම්මඤ්ඤංච පබස්සරංච. ඒකේ තියෙන දොස් අනවශ්‍ය දේවල් ඔක්කෝම ඉවත් වෙලා හරීම ප්‍රභාස්වර කර්මයට සුදුසු තත්වයට ඒකපත් වෙනවා. කර්මයට සුදුසු තත්වය කියන්නේ රත්තරන් එක එක දේවල් වලින් මිශ්‍ර වෙලා අපිරිසිදු වෙලා තියෙනවා නම් මේක බබලන්නේ නැහැ. රත් කරලා අර විදිහට මනා විදිහට පිරිසිදු කරගත්තාම ඒක බබලනවා. කර්මයට සුදුසු පරිද්දෙන් කියන්නේ රත්තරන් වලින් මාල හදනවා, මුදු හදනවා, නේ කරාමු හදනවා. අන්න ඒව හදන්න සුදුසු තත්වයටපත් වෙනවා. අපේ සිතෙන් අපේ ප්‍රඥාවෙන් අවබෝධ කරන්න සුදුසු තත්ත්වයට තමයි දැන් අර හිතපත් වෙලා තියෙන්නේ. ඒ වගේ මේ රත්තරන් වගේ බබලන තත්ත්වයට හිතපත් වෙලා තියෙන්නේ. රත්තරන් බබලන තත්ත්වයට ගත්තාම බඩු බාණ්ඩ හදන්න පුළුවන් වගේම හිත බබලන තත්ත්වයට ගත්තාම විශ්වය අවබෝධ කරන්න පුළුවන්, ජීවිතය අවබෝධ කරන්න පුළුවන්, ස්කන්ධ ධාතු ආයතන අවබෝධ කරන්න පුළුවන්. ඒව මේව කෝ බික්කු අතාපරං උපේක්ඛායේව අවසිස්සති පාරිසුද්ධා පරියෝදාතා මුදුත කම්මඤ්ඤතාත පබස්සරාච. ඒ විදිහටම අර රත්තරන් ඉතිරි වුණා වගේ මෘදු වූ කර්මඤ්ඤ වූ බබලන පාරිසුද්ධ උපේක්ෂා සහගත විඥාණයෙන් සෝ ඒවම් පජානාති. මෙන්න මෙව දැනගන්නවා. මෙහෙම දැනගන්නවා. ඉමං චේ අහං උපෙක්ඛං ඒවං පාරිසුද්ධං ඒවං පරියෝදාතං ආකාසානං චායතනං උපසංහරෙය්‍ය. මේ පාරිසුද්ධ උපේක්ෂාව උපේක්ෂාවෙන් යුක්ත හිත මට ඕනනම් ආකාසානං චායතන කියන අරූප ධානයට එළවලා තියාගන්න පුළුවන්. දැන් හතරවෙනි ධානයේනේ ඉන්නේ.
ඒ ධානයෙන් අරූප ධානවල පළවෙනි ධානයේ මට ලබන්න පුළුවන් එහෙම ලැබුවොත් එහෙම දීර්ඝ කාලයක් ඒ හිත පවත්වන්න පුළුවන්. එහෙම නැත්නම් ඊළඟ අරූප ධානයේ මොකද්ද? විඥානංචායතනය. ඊළඟ අරූප ධානයේ ආකින්චඤ්ඤායතනය. ඊළඟ අරූප ධානයේ නේව සංඥා නාසඤ්ඤායතනේ මේ කියන අරූප ධානයන් ලැබලා ඒ හිත මට බොහෝ කාලයක් පවත්ව ගන්න පුළුවන් කියලා ඔන්න දැන් එයාට වැටහීමක් ඇති වෙනවා. දැන් කර්මඤ්ඤයිනේ හිත ඕන තත්වයකට ගන්න පුළුවන්. මේ අරූප ස්වභාවයට හිත ගන්න පුළුවන් නේද කියලා එයාට අවබෝධ වෙනවා. ඊට පස්සේ දැන් මෙයාගේ ආර්ය දර්ශනයේ හිතේ තියෙන හින්දා මෙයා හැබැයි ඒ අරූප තත්වයට ඇලෙන්නේ නැතුව යනවා. කොහොමද ඇලෙන්නේ නැත්තේ? සෝ ඒවං පජානාති. හෙතෙම මෙන්න මේ විදිහට නුවණින් අවබෝධ කරගන්නවා. ඉමං චේ අහං උපෙක්ඛං ඒවං පාරිසුද්ධං ඒවං පරියෝදාතං ආකාසානං චායතනං උපසංහරෙය්‍යං තදනු ධම්මං චිත්තං භාවෙය්‍යං සංකත මේතං. තේරෙනවද? මේ උපේක්ෂා සති පාරිසුද්ධියෙන් යුක්ත හිත ආකාසා නංචායතනය දක්වා දියුණු කරනවා නම් ගලප ගන්නවා නම් එහෙම හිත වඩනවා නම් සංකත මේතං ඒක සංකතයක්ම පමණයි. අපිට ඕන සංකතයක්ද? හට ගන්න නැසෙන වෙනසෙන දෙයක් හොයන අය නෙමේ බෞද්ධයෝ. මේ ලෝකේ තියෙන එකම එක අසංකතයයි. මොකද අසංකතය? නිර්වාණ ධාතුව පමණයි. හැබැයි ආකාසා නංචායතනේ කියලා කියන්නේ ඊට සිත වඩනවා කියන්නේ ඒකේ ඇලෙනවා කියන්නේ සංකතයක්මයි. ඒ වගේම විඤ්ඤාණංචායතනය ආකින්චඤ්ඤායතනය නේව සංඥානා සංඥායතනය කියන අරූප ධාන තත්වයට හිත ගේනවා නම් ඒ තත්වයට හිත වඩනවා නම් ඒක සංකත ස්වභාවයක්මයි. ඒ කියන්නේ හේතු ප්‍රත්‍යයන්ගෙන් ගොඩනැගෙන දෙයක්මයි. හේතු ප්‍රත්‍යයන්ගෙන් ගොඩනැගෙන හැම දෙෙම පින්වත්නි අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි අසාරයි ශූන්‍යයි. සංකත දේවල් අපිට වැඩක් නැහැ. මොකද මේ කියන එක තව ක්‍රමයකින් ගත්තොත් එහෙම දැන් ආලාර කාලාම උද්දකරාම පුත්ත වගේ මහ ඍෂිවරු සිද්ධාර්ථ ගෞතම තාපසයාණන් වහන්සේට උපකාර කරපු ඍෂිවරු. ඒ ඍෂිවරු ලබාගෙන තිබ්බේ මෙවැනි අරූප ධාන. හැබැයි ඒ අරූප ධාන බෝසතාණන් වහන්සේත් ලබා ගන්නවා. ලබාගත්තට බෝසතාණන් වහන්සේට දැනෙනවා මේක නෙමෙයි මම හොයන නිවන. මේක නෙමෙයි මම හොයන නිවන. දැන් මේ හිත දියුණු කරන කෙනාටත් එතකොට අපි දියුණු කරොත් අපිටත් දැනෙනවා ඒ තත්වයට ආපුවම මෙන්න මේ ආකාසානංචායතන විඤ්ඤාණංචායතන ආදී අරූප ධාන තත්වයට මටපත් වෙන්න පුළුවන්. එතකොට මේ ශරීරය නැතිව සංසිඳුණු මානසික විඤ්ඤාණමය ස්වභාවයකින් පාරිසුද්ධ විඤ්ඤාණයෙන් මහා කල්ප ගානක් මට විශ්වයේ ඉන්න පුළුවන්. තේරෙනවද මම මේ කියන එක? නේ මහා කල්ප 84000ක් විතර ඉන්න පුරුවන් නේව සංඥා නා සංඥායතනෙ වැඩුවොත් විශ්වය 84000 ස්වතාවක් ඇති වෙලා නැති වෙන තරම් කාලයක් ශරීර ස්වභාවයක් නැතිව පාරිසුද්ධ විඥාණයෙන් සැරිසරන්න පුළුවන්. පාරිසුද්ධ විඥාණයෙන් යුක්තව ඒ ධාන තලයේ ඉන්න පුළුවන්. පැහැදිලිද මම මේ කියන දේ? හැබැයි ඒකත් සංකත මාත්‍රයක්ම විතරයි. ඒ තත්ත්වයට පත්තුන කෙනත් ඒ කාලේ ඉක්මිලා ගිහිල්ලා අහපව් අසූචි ගොඩක පණුවෙක් වෙනවලු. මහා මාර්ගක හිඟා කන හිඟන්නේක් වෙනවා. කෑම ටිකක් වෙනුවෙන් වලිග වනන සුනකෙක් බවට පත් වෙනවා. ආහාර පාන නැතුව දුක් විඳින මල පෙරේතෙක් බවට පත් වෙනවා. සාපිපාසාවෙන් දුක් විඳින අසුරෙක් බවට පත් වෙනවා. ඉතින් මේ පාරිසුද්ධ විඥාන తත්වයේ පාරිසුද්ධ උපේක්ෂා తත්වයේ හතරවෙනි ධ්‍යාන తත්වයේ ඇති වුනහම ඒක සංකතයක් ඔස්සේම වඩන එකේ තේරුමක් නැහැ කියලා එයා අවබෝධ කරගන්නවා. එහෙනම් ඒක යොමු කරන්න ඕන කොයි පැත්තටද? අසංකතය පිණිසයි කියලා එයා වටහා ගන්නවා. එහෙම වටහාගෙන
सो नेव तंग अभिसंकरोति या अभिसंस्करणे करन्ने ने केन उपतक पिनिस हेतु वेन संकार रस क्रीमा क्या करन्ने ने तेरुनाद सो नेव तंग अभिसंकरोति नाभिसंचेतयति संचेतना किला केने कर्मय रस क्रीम चेतना सहित भव किला केने कर्मय रस क्रीम या कर्म रस करन्ने ने है विशेषे भवाय विभवाय ऐति भव नैति भव ये तत्व देखे मैं मेतन भव विभव कियने के गैंबुरु तेरुमक तेय नवा दें भव कियला कियने दें समाहाराय वन्न विज्ञाने वाड़ नवा विज्ञाने अनंतवत कियला वाड़ नवा चिते स्वभावे अनंतवत कियला है भाई विज्ञाने अनंतवत असीमित देयक कियलक वाट विज्ञाने विज्ञान राशियक मिस अनंतवत भव कैतट मैते ने आकाशे अनंतवत कियला वडनवा आकाशे कियला कियन्ने धातुमय स्वभावयक मने एके अमुतुमय सद्भावयक ऐत्ते नै एतकोट भव विभव कियन एके आश्रयेन तेरुम गन्न ओने एके ओलारिक गोरोसु तनक तमयि उपत सह उपत सकस् नोवेन कियन तन तेरेनवद एति देयक एति विधिहेट दकिन्नत पुलुवन नैति देयक एति विधिहेट दकिन्नत पुलुवन तेरेनवद मम मे कियन एक एतकोट भव वशेन हो विभव वशेन हो संकार गोडनगन्ने नै हित वडन्ने नै केलेस ऐति वेन्द देन्ने नै केलेस संकत गोडनगेन्द देन्ने नै सो अनाभिसंकरन्तो अनाभिसंचेतयन्तो भवाय वा विभवाय वा न किंचि लोके उत्पाद्येति भव वशेन हो विभव वशेन हो ए संकार गोड नोगणन अभिसंस्करण गोड नोगणन ए तेनत्तागे हित पिन्वत्नी उपादान वशेन ऐलेन्ने नैतुव यानवय कियन्ने तृष्णा वशेन ग्रहणय करगन्ने नैतुव यानवा अनुपादियं न परितस्सति එහෙම උපාදාන වශයෙන් ග්‍රහණය කරගත්තේ නැතුණහම පරිතස්සනාව ශෝක කිරීම නැති වෙලා යනවා අපරිතස්සං පච්චත්තං ගේව පරිනිබ්බායති ශෝක කිරීම ශෝක වැළපිලි නැති වෙලා ගියාට පස්සේ පිරිනිවනටපත් වෙනවා එත නැත්තා ශෝක තැවුල් නැතුව පිරිනිවනට පත් වෙනවා කෙලෙස් සහගත ස්වභාවයේ මිදිලා පිරිනිවනට පත් වෙනවා කීනා ಜಾති ಜಾතියශේ වෙලා ගියා වසිතම් බ්‍රහ්මචරියන් මාර්ග බ්‍රහ්මචරියාවේ හැසිරිලා ඉවර වුණා කතන් කරණීයන් කරන්න දේවල් තියනවාද ඒවා කරලා ඉවර වුණා නාපරං ඉත්තත්තායාති පජානාති දැන් ඉතින් මට වෙන කරන්න දෙයක් නැහැ මං කත කිච්ච පුද්ගලයෙක් කියලා අවබෝධ කරගත්තා කත කිච්ච කියන්නේ කාටද රහතන් වහන්සේට නමක් මෙතන මේ වුසිතම් බ්‍රහ්මචරියන් බ්‍රහ්මචරියාවේ හැසිරෙනවා මෙතන කියන්නේ මාර්ග බ්‍රහ්මචරියාව මාර්ගය කියන්නේ මොකක්ද ආර්යෂ්ටාංගික මාර්ගය ආර්යෂ්ටාංගික මාර්ගයේ හැසිරෙන්නේ නිවන් අවබෝධ කරන්න ආර්යෂ්ටාංගික මාර්ගයේ හැසිරිලා ඉවරයි කියන්නේ යා නිවන් අවබෝධ කරලා ඉවරයි දැන් එතකොට මේ විස්තර කලේ නිවන් අවබෝධ කරන්න ඕන කරන ප්‍රඥාව පුබුදු කරගන්න හැටිනේ එතකොට සෝ සුකංචේ වේදනං වේදේති සා අනිච්ඡාති පජානාති එයා සැප වූ වේදනාවක් මිදිනවා නම් ඒක අනිත්‍යයි කියලා නුවණින් දැනගන්නවා අනිත්‍යයි කියලා නුවණින් දැනගන්නවා අනජ්ජෝසිතාති පජානාති ඒකේ බැස ගන්න ඕනේ නැහැ කියලා එයා නුවණින් දැනගන්නවා අනබිනන්දිතාති පජානාති ඒ තුල සතුටු වෙන්න ඕනේ අබිනන්දනය කරන්න ඕනේ නේ කියලා යා නුවණින් දැනගන්නවා ඒ වගේම දුකත් අදුක්කම සුඛ වේදනාවත් පිළිබඳව ඇලිය යුතු නැහැ බැසගත යුතු නැහැ ඒක අනිත්‍යයි ඒ තුල සතුටු විය යුතු නැහැ කියලා නුවණින් අවබෝධ කර ගන්නවා ඊට පස්සේ කියනවා සෝ සුකංචේ වේදනං වේදේති විසංයුත්තෝ තං නවේදේති එයා සුඛ වේදනාවක් විඳිනවනේ ඒ සුඛ වේදනාවෙන් වෙන් වුණහමත් විඳින තත්වයක් තියෙනවනේ අපේ හිතේ අපි අර ඉස්සෙල්ලා විස්තර කරේ අන්න එහෙම විඳින්නේ නැති කෙනෙක් වෙනවා දුක පිළිබඳවත් එහෙමයි අදුක්කම සුඛේ පිළිබඳවත් එහෙමයි එයා තේරුම් ගන්නවා මේ වේදනා සියල්ලම කය පිළිබඳව වූවා ඒ කියන්නේ විඳීම් සියල්ල කය පිළිබඳව එයා මානසිකව ග්‍රහණය කරන්නේ නැහැ
එහෙම අවබෝධ කරගන්නවා කායස්ස බේදා පරම්මරණ උද්දන් ජීවිත පරියාදානං ඉදේව සබ්බං වේදිතානි අනබිනන්දිතානි සීති භවිස්සන්ති තීති පජානති මේ ජීවිතේ ඉවර වුණාම මේ සියලුම වේදනාවන් මේ සියලුම අභිනන්දනයන් සියල්ල නිවිලා සීති භාවය සංසිඳුණු භාවය ඇති වෙනවා ඒ කියන්නේ මේ වෙද්දිම මෙයා නිවිලා අවසానයි අරහත්වයට පත් වෙලා අවසానයි දැන් එයා තුල අර අபிසංස්කරණ හටගන්නේ නැහැ අபிසංචේතන හටගන්නේ නැහැ ඒ වගේ මෙයා වේදනාවෙන් විසංයුක්තව විඳින්නේ නැහැ ස්පර්ශයෙන් වේදනාව ඇති වෙලා ක්ෂණ මාත්‍රයෙන් නැති වෙනවනේ ඒක මනසින් ග්‍රහණය කරගෙන හිත ඇතුලේ වෙනම දේවල් හදාගන්නේ නැති තත්වයටපත් වෙලා මේ කියන්නේ කාගේ තත්වේද මේ කියන්නේ අරහත්වයටපත් වූ උත්තමයාගේ තත්වේ විස්තර කරනවා තස්සා මේක ඊට පස්සේ කියනවා සෙය්‍යත අපි බික්කු තේලංච පටිච්ච වටින්ච පටිච්ච තේල පදීපෝ ජායති තස්සේව තේලස්සච වට්ටියාච පරියාදානා අඤ්ඤස්සච අනුපාහාරා අනාහාරෝ නිබ්බායති තෙලද වැටියද නිසා පහන දැල් වෙනවා අපිට බලන්නත් ලේසි ඉස්සරහ තියෙනවා අලුතෙන් තෙල් දාන්නෙත් නැහැ වැටි දාන්නෙත් නැහැ මෙව්ව ඉවරුණාට පස්සේ පහන නිවිලා යනවා මේ රහතන් වහන්සේගේ ස්වභාවයට උපමාව एवमेव को बिक्कु काय पर्यात्तिकं वेदनं वेदियमानो काय पर्यात्तिकं वेदनं वेदियामीति पजानाति काय पर्यात्तिक कायट सीमावनु कायट अदाल वेदनावं विंदिद्दी एहेम वेदना विंदिन्ने कियला नुवनिं अवबोध करगन्नवा तेरेनवद මේ විදිහට අපි අර කලින් විස්තර කරපු අවබෝධය තියෙනවනේ ඒ අවබෝධය ඇති වුණාම ඒ අවබෝධය තුල එයාගේ හිතේ කර්ම රැස්වෙනේක චේතනා රැස්වෙනේක අபிසංස්කරණ රැස්වෙනේක තෘෂ්ණාව රැස්වෙනේක කෙලෙස් උපදිනේක නැති වෙලා යනවා එයා වේදනාවන් අභිනන්දනය කරන ස්වභාවයෙන් තොර කෙනෙක් වෙනවා වේදනා ස්පර්ශ මාත්‍රයෙන් ඇති වුනහම විසංයුක්ත වේදනාවන් නැවත මගේ කරගෙන හිතින් විඳින කෙනෙක් නොවි යනවා අවබෝධයෙන් යුක්ත කෙනෙක් බවට පත් වෙනවා ඒ අවස්ථාවට පත් වුනහම කියනවා ඒසාහි බික්කු පරමා අරියා පඤ්ඤා යදිදං සබ්බ දුක්ඛ කයේ ඥානම් මේ බික්සු පරම වූ ප්‍රඥාවට පත් වෙච්ච ආර්ය ප්‍රඥාවට පත් වෙච්ච සියලු දුක් නැති කරන ඥානය උපදවාගත්තු කෙනෙක් බවට පත් වෙනවා පැහැදිලිද තස්සාතා විමුක්ති සච්චේ ඨිතා අකුප්පා හෝති ඒ ලැබපු විමුක්තිය සත්‍යයේ පිහිටලා තියෙන්නේ ඒක අකෝප්‍යයි සැලෙන එකක් නෙමෙයි වෙනස් වෙන එකක් නෙමෙයි එහෙනම් ඒක සත්‍ය එකක් මුසා එකක් නෙමෙයි ඒ ආර්ය සත්‍යෙ හින්දා කියනවා සත්‍ය අදිට්ඨාණය කියලා දැන් අතනදි කිව්වනේ ප්‍රඥාව ගැන මේ විස්තර කරගෙන ආවේ ප්‍රඥාව ගැන ඒකෙදි කිව්වා परम अरिय श्रेष्ठ प्रज्ञाव हिमनेत्तं सियलु दुक्षेकरण ज्ञाने उपदवागत्ता एक पन्या अधिट्टाने दक्वा विस्तरुने पन्या अधिट्टाने प्रज्ञावे अप्रमादी वीमे कोटस එතකොට ඒ අවබෝධ කරගත්තු සත්‍ය ඒකාන්ත සත්‍යක් අකෝප්‍ය සත්‍යක් වෙනස් නොවන දෙයක් ඒ නිසා ඒ සත්‍ය ලබා ගත්තාම කියනවා සත්‍ය අදිෂ්ඨානයට පත්ුණා ඒකයි සත්‍ය මනුරක්කෙය කියලා කීවේ ඒ වගේම තස්සේව කෝපන පුබ්බේ අවිද්දසුනෝ උපදී හොಂತಿ සමන්ත සමාදින්නා ත්‍යාස පහීනා හොಂತಿ දැන් කලින් පෘතග්ජන කාලයේදී කෙලෙස් ඇති වුණානේ උපාදාන ඇති වුණානේ ඇලීම් ගැටීම් ඇති වුණානේ මුලා වීම් ඇති වුණානේ අවිද්‍යාවන් ඇති වුණානේ නේද ඒ සියල්ලම දැන් මේ අරහත්වයට පත් වුණු උත්තමයාට ඇත්තේ නැහැ. ඒ උත්තමයා සුඛ වේදනාවේ ඇලෙන්නෙත් නැහැ, දුක්ඛ වේදනාවේ ගැටෙන්නෙත් නැහැ, උපේක්ෂා වේදනාවේ මුලා වෙන්නෙත් නැහැ. එතකොට මෙයා මේ කෙලෙස් පරිත්‍යාග කරලා නේද ඉන්නේ? සියලුම කෙලෙස් අතහැරලා
අතරින වටිනේ පරිත්‍යාග කරනවා කියන්නේ සියලුම කෙලෙස් අත ඇරලා සියලුම කෙලෙස් අත ඇරලා දාලා ඉන්නේ අන්න ඒ தත්වෙට පත් වුනහම කියනවා මොකද්ද මනාදිට්ඨානේද සම්පූර්ණ වෙන්නේ ඡාග මනුබ්‍රෝහෙය කිව්වේ ත්‍යාගේ වඩනවා කිව්වේ ත්‍යාග අදිෂ්ඨානේ සම්පූර්ණ වෙලා තියෙනවා පැහැදිලි නේද ඊට පස්සේ ඊළඟ අදිට්ඨානේ මොකද්ද මොකද්ද අදිට්ඨානේ උපසම අදිට්ඨානේ ගැන කතා කරේ නිවන කියන උපසමය කියලා කියන්නේ මොකද්ද පරමෝ අරියෝ උපසමෝ යදිදං රාග දෝස මෝහානං උපසමෝ ලෞතර බුද්ධ ශාසනය තුල ආර්ය ශ්‍රේෂ්ඨ උසස්ම උතුම්ම සංසිඳීම කියලා කියන්නේ රාගය ద్వේසය මෝහය සංසිඳීමටයි කියලා කියනවා රාග ద్వේස මෝහ කියන කෙලෙස් සංසිඳුනා කියන්නේ අරහත්වේනේ අන්න ඒකට කියනවා උපසම අදිෂ්ඨානේ කියලා දැන් එතකොට මේ අදිෂ්ඨාන හතරේ මේ උත්මයා පිහිටලාද නැද්ද ප්‍රඥාවේ පිහිටලා සත්‍ය වුණු ආර්ය සත්‍යයේ පිහිටලා චාගේ වුණු කෙලෙස් අතහැරීමේ කෙලෙස් නැති කිරීමේ පිහිටලා ඒ වගේම කෙලෙස් සංසිඳීම කියන නිවනේ මේ උත්මයා පිහිටලා දැන් එතකොට එයාගේ හිතේ මඤ්ඤණා තියනවද මඤ්ඤණා නැහැ ඇයි මඤ්ඤණා නැත්තේ මඤ්ඤණා කියලා කියන්නේ අනවබෝධයෙන් ඇති වෙන සිටිවිලි වලට මඤ්ඤණා කියලා කියන්නේ මුලා වීමෙන් ඇති වෙන සිටිවිලි වලට තෘෂ්ණාව කියන්නේ මඤ්ඤණාවක් දිට්ඨිය කියලා කියන්නේ මඤ්ඤණාවක් මිත්‍යා දෘෂ්ටි කියන්නේ මඤ්ඤණා කාමය කියලා කියන්නේ මඤ්ඤණාවක් රාගය කියලා කියන්නේ මඤ්ඤණාවක් නේ කෙලෙස් කියලා කියන්නේ මඤ්ඤණා දැන් එතකොට මඤ්ඤණා තියනවද මඤ්ඤණා නැහැ මේ අදිට්ඨාන හතරේ පිහිටන්න තමයි අපි උත්සාහ කරන්න ඕනේ ඒකයි අපේ අරමුණ ඒකයි අපේ පරමාර්ථය බවට පත් වෙන්නේ යත් තිතං මඤ්ඤුස්සවා නප්පවත්තන්ති මඤ්ඤුස්ස වේකෝපනං අප්පවත්තමානේ මුනි සන්තෝති පෞච්ඡති යමක පිහිටපුහාම මඤ්ඤණා උත්සන්නව පවතින්නේ නැද්ද මඤ්ඤණා හටගන්නේ නැද්ද ඒ මඤ්ඤණා නොපවතින තත්වයට පත් වුණු උත්තමයාට කියනවා සාන්ත මුනිේන්ද්‍රයන් වහන්සේ සාන්ත මුනි කියලා කියන ඒ කියන්නේ නිවනට පත් වුණු මුනිවරයා කියලා කියනවා ඉතිකෝ පනේතං උත්තං ඒ යමක් සඳහා කියන ලදද කිච්චේතං පටිච්ච උත්තං මෙන්න මේ සඳහා යේ කියන ලද්දේ කියලා දැන් ඔන්න විස්තර කරනවා දැන් විස්තර කරන්නේ මොනවා ගැනද මඤ්ඤණා ගැන පොඩි විස්තරයක් කරන්නයි යන්නේ හරි පින්වත්නි මෙතන කියනවා අස්මීති බික්කු මඤ්ඤිත්තමේන අය මහමස්මීති මඤ්ඤිතමේතං භවිස්සන්ති මඤ්ඤිතමේතං මමය කියලා නිත්‍ය වශයෙන් ගන්නවා ඒ වගේම මගේ මේ ඉන්නේ මමය කියලා නිත්‍ය වශයෙන් ගන්නවා ඒ වගේම අනාගතේ මම වෙමි කියලා හිතින් දෘෂ්ටියක් හදා ගන්නවා දැන් තුනක් කිව්වා මොනවද මම කියලා නිත්‍ය වශයෙන් ගන්නවා මේ මමය කියලා නිත්‍ය වශයෙන් ගන්නවා එක එක දේවල් හිතෙන්න පුළුවන් නේ රූපේ පිළිබඳව හරි මොකක් හරි පිළිබඳව නේ ඊට පස්සේ අනාගතේ මම ඉන්නවාය කියලා නිත්‍ය වශයෙන් ගන්නවා ඊට පස්සේ නා භවිස්සන්ති මඤ්ඤිතමේතං අනාගතේ මං හටගන්නේ නැහැ උපදින්නේ නැහැ කියලා මඤ්ඤණාවක් වැඩි වැටහීම් ඇති කර ගන්නවා රූපී භවිස්සන්ති මඤ්ඤිතමේතං ඒ කියන්නේ රූපයෙන් යුක්තයි ආත්මේ රූපයෙන් යුක්තයි කියලා අපි කියන්නේ මම රූපයෙන් යුක්තයි කියලා ගන්නවා අරූපී භවිස්සන්ති මඤ්ඤිතමේතං ආත්ම ස්වභාවයේ මම කියන ස්වභාවයේ රූපයෙන් තොරයි අරූපීමේ ස්වභාවයක් කියලා ග්‍රහණය කර ගන්නවා සංඤී භවිස්සන්ති සංඥාවෙන් යුක්තයි අසංඤී භවිස්සන්ති සංඥාවෙන් තොරයි අසඤ්ඤ ස්වභාවයෙන් යුක්තයි නේව සංඤීනා සංඤී භවිස්සන්ති සංඥාව ඇත්තේද නැත්තේද නොවන ස්වභාවයෙන් යුක්තයි කියලා ඔන්න ඔහම මඤ්ඤණා කීපයක් ඇති කර ගන්න ඔන්න බලන්න මඤ්ඤණා කීපය අහපව් අහන්න අස්මීති
මම වෙමි නিত্য වෙමි අය මහමාස්මීති මේ මම වෙමි දෙකයි ඊට පස්සේ භවිස්සන්ති මඤ්ඤිත මේත මම අනාගතේ හට ගන්නවා තුනයි නබවිස්සන්ති හටගන්නේ නැහැ උපදින්නේ නැහැ හතරයි රූපී භවිස්සන්ති රූපීව තමයි මම හටගන්නේ කීයද එතකොට පහයි අරූපී භවිස්සන්ති අරූපීමේ ස්වභාවයෙන් තමයි මම සිටින්නේ හටගන්නේ කියලා ගන්නවා එතකොට හයයි ඊට පස්සේ සංඤී භව අසංඤී භව හතයි අටයි ඊට පස්සේ නේව සංඤී නා සංඤී සංඥාව ඇති හෝ නැති ඇත්තේද නැත්තේද නොවන සියුම් ස්වභාවයෙන් තමයි ආත්ම ස්වභාවය මම පවතින්නේ කීයද කීයද හරි කීයක් තිබ්බද එතකොට ඔක්කොම නවයක් තිබ්බා මඤ්ඤිතං බික්කු රෝගා රෝගෝ මේ මඤ්ඤනා කියලා කියන්නේ රෝගයක් ලෙඩක් මොන ලෙඩක්ද කායික ලෙඩක්ද කෙලස් ලෙඩක්ද කෙලස් ලෙඩක් මඤ්ඤිතං ගණ්ඩං හරියට gaduwak wage දුක් උපදවන දෙයක් මඤ්ඤිතං සල්ලං උලක් ඇනුනා වගේ දුක් සංසාරේ උපදවන දෙයක් සබ්බ මඤ්ඤිතානං ත්වේව බික්ඛු සමතික්ඛමා මුනි සන්තෝ චිවුච්චති මෙන්න මේ කියන මඤ්ඤනා ඔක්කොම ඉක්මවාගේ උත්තමයාට තමයි පින්වත්නි කියන්නේ සාන්ත මුනි කියලා මෙයාටයි කියන්නේ කියලා බුදුහාමුදුරුව විස්තර කළා හරිද මේ අවබෝධය ඇති වුණාට පස්සේ පින්වත්නි යා ජාතිය කියන එක ෂෙයා කරලා ඒ වගේම ජරාව කියන එක ෂෙයා කරලා කෝපය බව ඒ කියන්නේ කෙලෙස් වලින් නොසන්සිඳුණු බව කියන එක ජීවිතේ තොර කරලා සංසිඳීමටපත් වෙලා කියලා බුදු පියාණන් වහන්සේ වැඩි දුරටත් විස්තර කරනවා විස්තර කළා කියනවා ඉමං කෝ මේ තුම් බික්කු සංකිත්තේන චජාතු විභංගං ධාරේ හිති මේකයි භික්ෂුව කෙටියෙන් චජාතු විභංගය ධාතු විභංග ධාතු වර්ග 6 බෙදීම කියලා විස්තර කරන්නේ මේක දරා ගන්න. එතකොට මේ විස්තර කරලා තියෙන්නේ දිගටද කෙටියෙන්ද? කෙටියෙන් විස්තර කරලා තියෙන්නේ සංකිත්තේන මේක කෙටියෙන් විස්තර කළා නම් අපි කරන්න ඕනේ මොකද්ද? කේටියෙන් විස්තර කරපු දේ අවබෝධ කරගන්න උත්සාහ කරන්න ඕනේ වටහා ගන්න තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනේ අතකෝ ආයස්මා පුක්කුසාති සත්තා කිරමේ අනුප්පත්තෝ සුගතෝ කිරමේ අනුප්පත්තෝ සම්මා සම්බුද්ධෝ කිරමේ අනුප්පත්තෝ තී උට්ඨායාසන ඒකං සංචීවරං කତ୍වා භගවතු පාදේසු සිරසා නිපතිත්වා භගවන්තං ඊතදවෝච මේ වෙලාවේදී පුක්කුසාති භික්ෂුවට ධර්මය අවබෝධ වුණා අවබෝධ කරලා පුක්කුසාති මෙහෙම කියනවා සාත්‍රුන් වහන්සේ වැඩලා ඉන්නේ मगे सात्रुन वहांसे वेडला इन्ने सुगतयान वहांसे मगे वेडला इन्ने सम्मा संबुद्ध्यान वहांसे मगे वेडला इन्ने नेगिटला सिवर एकांस करला भाग्योतुन वहांसे गे सिरिपा बियस वेंदे वेटुना वेंदे वेटिला मेहम की हुआ अच्छे मंबंते अच्छ गमा यता बलं यता मूलहं यता अकुसलान मम වරද ඉක්මවා ගියාමව ස්වාමිනී අකුසලේ ඉක්මවා ගියා මුලා බව මාව ඉක්මවා ගියා ඒ කියන්නේ මම මුලා වුණා මම රැවටීමටපත් වුණා මම අවබෝධයට ඒ කියන්නේ බුදුහාමුදුරු වැඩියා කියලා මම දැනගත්තේ නැහැ යෝහම් භගවන්තං ආවුසෝවාදේන සමුදා චරීතබ්බං මම භාග්‍යවතුන් වහන්සේට ආවුසෝවාදයෙන් කතා කළා ආවුසෝවාදේ කියන්නේ සමාන වූ කෙනෙක් එක්ක කතා බහ කරන විදිහට මං ඔබ වහන්සේට කතා කළා දැන් මේ මම බුදුහාමුදුරුවෝ කියලා බුදුහාමුදුරුවෝ කීවද නැහැ කොහොමද බුදුහාමුදුරුවෝ මේ ආවේ කියලා තේරුම් ගත්තේ ලෞතර බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ධර්මය Taman තුලින් අවබෝධ කරගත්තාම මතක් කරන්න सो दम्मं पस्सति यो दम्मं पस्सति सो मं पस्सति धर्मे दकिन किना कावद दकिनव किवे
බුදුහාමුදුරුවෝ දකින්නවා කිව්වා. පුක්කුසාති ධර්මයේ අවබෝධ කළා. ධර්මයේ අවබෝධ කළා කියන්නේ බුදුරජාණන් වහන්සේව අවබෝධ කළා. මේ ඉන්නේ වෙන කෙනෙක් නෙමේ බුදුරජාණන් වහන්සේ කියලා ඊට පස්සේ ආයේ කවුරුත් කියන්න ඕනේ නෑ. ඉතින් මම වරද ඉක්මවා ගියා. මගේ මං වටහා ගත්තේ නෑ ඔබ වහන්සේ බුදුහාමුදුරුවෝ කියලා කලින්. මගේ සාත්‍රුන් වහන්සේ කියලා වටහා ගන්නේ නැතුව සමාන කෙනෙක්ට කතා කරනවා වගේ ඇවැත්නි කියලා මං කතා කරා. මට සමා වෙන්න කියලා වැඳ වැටිලා සමා වෙ ඉල්ලුවා. තග්ගත්වම් බික්කු අච්චයෝ අච්චේගමා යතා බලං. ඉතින් ලෞතර බුදුපියාණන් වහන්සේ ඇත්ත ඔබ නොදැන ආවසවාදයෙන් වරදින් යුක්තව මට කතා කළා කියලා බුදුපියාණන් වහන්සේක පිළිගත්තා. පිළි අරගෙන බුදුපියාණන් වහන්සේ කියනවා යමෙක් වරද දැකලා ඒක පිළි අරගෙන නැවතේ වරද්ද කරන්නේ කියලා කියනවා නම් ආයතින් සංවරං ආපජ්ජති इति ඒකත ආයති සංවරයට පැමිණීම වෙනවා. ඒක ආර්ය විනය ඇතුලේ උතුම් කාරණයක් කියලා සැනසිලි වදනක් ප්‍රකාශ කරනු ලැබුවා. එතකොට ලබෙයාහම් බන්තේ භගවතෝ සම්තිකේ උපසම්පදන්ති. භාග්‍යවතුන් වහන්සේ බුදු පියාණන් වහන්සේගෙන් අහනවා භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ ගාව මට පැවිදි උපසම්පදාව ලැබෙනවා නම් හොඳයි. මට ලබා දෙනවද? පරිපුන්නම් පනතේ බික්කු පත්ත චීවරන්ති. එතකොට බුදු පියාණන් වහන්සේ අහනවා භික්ෂුව ඔයාට පාත්‍ර සිවුරු සම්පූර්ණයිද? තුන් සිවුරෝනේ පාත්‍රය වනේ එව තියෙනවද ඔයාට? නකෝ මේ බන්තේ පරිපූර්ණම් පත්ත චීවරන්ති. අනේ නැහැ ස්වාමීනි, පාත්‍ර සිවුරු මට සම්පූර්ණ නැහැ. නකෝ භික්ඛු තථාගත අපරිපූර්ණ පත්ත චීවරං උපසම්පාදෙන්ති ඉති. පාත්‍ර සිවුරු සම්පූර්ණ නැත්තම් තථාගතයන් වහන්සේලා පැවිදි උපසම්පදාව ලබා දෙන්නේ නැහැ භික්ෂුව. බුදු පියාණන් වහන්සේ පිළිතුරු දෙනවා. අතකෝ ආයස්මා පුක්කුසාති භගවතෝ වාසිතං අභිනන්දිත්වා අනුමෝදිත්වා උට්ටායසන භගවන්තං අභිවාදෙත්තා පදක්කිනං කත්වා. ඉක්බිතේ ආයස්මත් පුක්කුසාති භාග්‍යවතුන් වහන්සේ කියපු දේවල් බොහෝම සතුටින් පිළි අරගෙන අනුමෝදන් වෙලා නැගී සිට භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා පදක්කිනං කත්වා දකුණු දිසාවට ප්‍රදක්ෂිනා කරලා පත්තචීවර පරියේසනම් පක්කාමි. පාත්‍රා සිවුරු බලාපොරොත්තුෙන් පිටත් වෙලා ගියා, හොයන්න ගියා. මොකද දැන් උමනාව පැවිදි වෙන්න. හැබැයි පැවිදි වෙන්නවත් තවදුරටත් ජීවත් වෙන්නවත් කාලේ ඉතිරි නැහැ. අතකු ආයස්මන්තම් පුක්කුසාතින් පත්තචීවර පරියේසනම් චරන්තං. පාත්‍ර සිවුරු හොයාගෙන ඇවිදිද්දී ඒ පුක්කුසාති භික්ෂුව මොකද්ද වෙන්නේ? භන්ත ගාවි ජීවිතා වෝරෝපේසි. කුලප්පු වෙච්ච, බ්‍රාන්ත වෙච්ච එළ දෙනා ඇනලා ජීවිතේ නැති කරලා දැම්මා. මේ එළ දෙන කවුද කියලා අට කතාවල විස්තර වෙනවා. ඒ කතාවත් කියන්න ගියොත් දීර්ඝ වෙන හින්දා මං ඒක කියන්නේ නැහැ. පෙර සංසාරේ වෛර බැඳගෙන ආපු යක්ෂණියක් මේ එළදෙනට ආවේශ වෙලා පුක්කුසාති භික්ෂුවට ඇනලා මරණයටපත් කළා. අතකෝ සම්බහුලා භික්ඛු යේන භගවා තේනුප සංකමි උපසංකමිත්වා. ඉක්බිති බොහෝ භික්ෂුන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතෙන්ට පැමිණිලා භගවන්තං අභිවාදෙත්වා භාග්‍යවතුන් වහන්සේට වැඳලා ඒකමන්තන් නිසීදීන්සු එක්පතකින් ඉඳගත්තා. ඒක පතකින් ඉඳගත්තු භික්ෂුන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේට මෙහෙම කීවා. යෝසෝ බන්තේ පුක්කුසාති නාම කුලපුත්තෝ භගවතා සංකිට්ඨේන ඕවාදේන ඕවාදිතෝ සෝ කාලංකතෝ. ලෞතුරා බුදුපියාණන් වහන්සේ ළඟට ආපු පුක්කුසාති කියලා කෙනෙක් උන්නනේ භාග්‍යතුන් වහන්සේයාට බොහොම කෙටියෙන් ධර්මයේ දේශනා කළානේ, ධර්මයෙන් අවවාද කළානේ. අන්නයා අන්න මෙරිලා, අපේ භාෂාවෙන් මම මේ කිව්වේ, අන්නයා කාලක්‍රියා කළා මෙරිලා. තස්ස කා ගති, එයාගේ ගතිය මොකද්ද? කෝ අභිසම්පරායේති පරායෝති, එයා කොහෙද උපන්නේ කියලා හැව්වා. භික්ෂුන් වහන්සේලා බුදු පියාණන් වහන්සේගෙන් දැනගන්න හැව්වා. බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා පඬිතෝ භික්ඛවේ පුක්කුසාති කුල පුත්තෝ. මහණෙනි, පුක්කුසාති කුල පුත්‍රයා හරිම පඬිත නුවණැති කෙනෙක්. පච්චපාදී ධම්මස්සානු ධම්මං,
ධර්මානුධර්මය අවබෝධ කරගත්තා. නචමන් ධම්මාදීකරණං විහෙටේසි ධර්මයේ පිනිසමාව වෙහෙසෙව්වේ නැහැ. පුක්කුසාති භික්කවේ කුල පුත්තෝ පංචන්නං ඕරම් භාග්‍යානං සංයෝජනානං පරික්කයා ඕපපාතිකෝ තත්ත පරිනිබ්බායි අනාවති ධම්මෝ තස්මා ලෝකෝති. පුක්කුසාති කුල පුත්‍රයා ඕරම් භාගියේ සංයෝජන පහම නැති කරලා දැම්ම. මොනවද? සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාසය, කාමය, කාමරාගේ පටිගය පහම නැති කරලා දැම්මා. අනාගාමී වෙලා බ්‍රහ්මලෝකේ උපන්නා, ඒ බ්‍රහ්මලෝකේම අරහත්වයටපත් වෙලා පිරිනිවන් පානවා දවසක. නැවත කාමලෝකයට කවදාවත් එන්නේ නැහැ. යදම වෝච භගවා අත්තමනාතේ බික්කු භගවතෝ බාසිතම් අභිනන්දුන්ති. භාග්‍යතුන් වහන්සේ එහෙම දේශනා කළා. භික්ෂූන් වහන්සේලා සතුටටපත් වෙලා ඒ භාග්‍යතුන් වහන්සේගේ බාසිතය බොහෝම සතුටින් පිළිගත්තා, අනුමෝදන් වුණා, සතුටටපත් වුණා. ධාතු විභංග සුත්තං දසමං, දසවැනි වූ ධාතු විභංග සූත්‍රයයි ඒ නිමාවටපත් වෙනවා. බොහෝම ගැඹුරු සූත්‍රයක් පින්වත්නි. කෙටි කාලයක් ඇතුළත අපි දේශනා කරන්න උත්සාහ කරා, නැවත නැවත සාකච්ඡා කරලා වටහා ගන්න ගොඩාක් කරුණු තියෙන සූත්‍ර ධර්මයක්. මේ සූත්‍ර ධර්මය කෙනෙක් මේ සූත්‍ර ධර්මයම පමනක් අරගෙන ආනාපාන සති භාවනාව කර්මස්ථානයේ කරගෙන අවබෝධ කරගන්න උත්සාහ කළොත් එහෙම මේ සූත්‍රයෙන්ම පමනක් ඔබට නිර්වාණය සාක්ෂාත් කරගන්න පුළුවන් බව පින්වත්නි මේ සූත්‍ර දේශනාවේම පෙන්නපු ප්‍රතිඵලත් එක්ක ඔබට අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේක ගැඹුරු සූත්‍රයක් හින්දා මේ සූත්‍රය දැන් වීඩියෝ එකක් විදිහට සකස් කරලා බෝසත් ටීවී YouTube channel එකට සම්බන්ධ කරනවා. ඒ සම්බන්ධ කරපුවාම පින්වතුන්ට පුළුවන් ආයේ ආයේ මේක අහන්න, අහලා අවබෝධ කරගන්න උත්සාහ කරන්න. එක වරකින් පමණක් මේ වගේ දේශනාවක් අවබෝධ කරන්න බැහැ. මෙතෙක් වේලා මේ පින්වතුන් බොහෝම සංසුන්ව තැම්පත්ව සූත්‍ර විවරණයට සම්බන්ධ වුණා. මේ සූත්‍ර විවරණය සිදු කිරීමෙන් අප තුල රැස්ුණු මහා පුණ්‍ය ධර්මයක් ශ්‍රවණය කිරීමෙන් ඔබ තුල රැස්ුණු සියලුම පුණ්‍ය සම්භාරයත් සියලුම දෙවියන්ටත් සියලුම ඥාතීන්ටත් සියලු සත්වයින්ටත් අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. සියලු සත්වයෝ මෙපින් බලයෙන් සසර දුකින් මිදී උතුම් නිවනින් නිවී සැනසෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඔබ සියලු දෙනාටත් මේ පින් බලේ කාන්ත වශයෙන් හේතු ආසනා වේවා. මේ කාර්මික සහය සිදු කරන අපේ ගෞරවනීය ත්‍රිපිටකාචාර්ය කුඩා කියලේ විපුල බුද්ධි අපගේ ශිෂ්‍යවරයන් වහන්සේට, එතකොට සම්පත් පුතා, මේ අලංකාර කරන තරිඳු පුතා, අපේ අමිල පුතාලා, පොඩි පුතාලා සියලු දෙනාටත්, ඒ වගේම තාක්ෂණික සහය මේ කැමරා කරපු වීඩියෝ සංස්කරණය කරන අපේ සුරේෂ් සංජය මහත්මාටත්, ඒ සියලු දෙනාටත්, ඔබ සැමටත් මේ පින් බලේ ඒකාන්ත වශයෙන් හේතු ආසනා වී මෙලව ජීවිතය තුළදීම කෙලෙස් නසා උතුම් සත්‍ය අවබෝධයට පත්වීමට හැකියාව භාග්‍ය ඒකාන්තයෙන්ම ලැබේවා, නිවන් දකිත්වා කියලා ආශිර්වාද කරනවා. හොඳයි. ආකාසට්ටච් බුම්මට්ටා දේවානාගා මකිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු සාසනම් චිරං රක්කන්තු දේශනම් චිරං රක්කන්තු මං පරං ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම් මේ ඥාති නං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පන්තියා ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛ්‍යා වහන්
සබ්බ දුක්ඛ පමුච්ඡතු අභිවාදන සීලස නිච්ඡං වද්දාපචායිනෝ චතරු ධම්මා වඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පති සග්ග සම්පති මෙවච අතෝ නිබ්බාන සම්පති හිමිනාතේ සමිච්ඡතු